आන්දපුත වල හැමෝටම සභම සභ සැන්දෑවවා කියල පාථනා කරනවා අප අ उෙත්හම්බ වුණ අප උදසනකන් තියේද උදේ පන්ති කතා කළේ අපේ ගනිත හත්වනි පාඩමගැන ගුණකිරීම සම්බන්ධඒ අපිට අවසාන පෙළපතය අ්‍යාස ටික හදන්න කියල මම අන්තිමට කිව්ේ එක පෙළිතුරු ටික මංහවස දාන්නම් කියල කිව්වා වනාට මේ දැන්මෙනකනුත් තව පන්තියක් තිබිච නිසා මට ඒටික දාන්න ප්‍රමාදයක් වුණේ දැ අපේ මේ පන්තිවරුනාාම ම උදේ ගුණකිරීම පාඩමේ අපි අවසානයට හදන්න තිබි්ච ගණන් දෙකේ උත්තර ටි ගුපලට දාන්නම් එතකොට ගරුප් එක බලාගන්න පුළුවන් ඔයාලා හදපු ගණන්වල හරි වැරදි පොහොම ද කියලා අපි අද හවස පන්තියේ දි කතා කරන්නේ අපේ දහවෙනි පාඩම දිග හා දුර කියනු පාඩම දිග හා දුර කියනු පාඩම ඉතිං මේ වනකට තුයාල පොත්්තික ලෑස්සි කරගෙන ඇති ගනිතය කොතේ අපි දිනේ දාලා මාතෘකාවලියමු දහවැනි පාඩම දිග හාදුර ලස්සනට මාතෘකාවලියල අපි වැඩටික පටන්ගවු මකද හාසංගී හැමෝම විඩ කමරටික බලාගෙන ඉන්න විඩ කැමරාව ඔන් කරල තියාගන්න එතකොට මට වෙලා හමෝම බලන්න පුුවන් අපි ඉතිං අපේ පන්තියේ හැමෝම ගැන අවධානය යොමු කරනවාන නේද එතකොට නිසා සියලු දෙනාම කරන වැඩටික බලංගන්නේ තඒක කට්ටියඒක වෙන වැඩකරොත් ඒවත් සේද පේනවා. නැගට ලගියොත් ඒවත්ස බලාගෙන ඉන්නේ නේද ඒවෙලාමට කතා කරනවා නම කියල කතා කරනවා හරිද එතකොට එනිසා අපේ පන්තියට සම්බන්ධ වෙන හැමෝම වැඩ කරන ළමයි වැඩ කරන ළමයි. හැම ළමේගම අපි වැඩ කරව ගන්නවා. එනිසා මේ පන්තියේ ඉන්නේ ඉගෙන ගන්න දරුවෝ. නේද එනිසා ගෙදර හිටියවුනාට ගිදර හිටියවනාට වැඩවලින් මගෑරලා වෙන වැඩ කරලා එහෙම කරන්න අමාරයි. ඒ නිසා වීඩියෝ කැමරලාාව අපි ඔන් කර තියමුෝ එකකොට සටව ඉන්නව හැමෝමටික බලන්න්න පුළුවන් හැමවෙලාගම බලාගෙන එන්නේ ඔයාලගේ කරන වැඩටක ගැන ඉතින් ඒ නිසා ඔන්න වීඩිය කැමරාවත් ඔන් කරලා තියාගෙනවා අපි වැඩතිික කරම් මාචුකාව ලිවනම් අපි මාතුකාට ඉරක් අඳදිමු අඩිරූල තියල තමයි අපි ඉරක් අඳින්නේ නේද නිකමිරිය අඳින්නේ අඩිරූල තියල ලස්සනට මාතෘකාවේ දිග ප්‍රමාණයට විතරක් තම අපි ඉරක් අඳින්නේ ඒ විදිහට ලස්සනට ඉරක් ඇඳලා අපි වැඩ ටික කටන්ගම ඉස්සර වෙලාම අපි මේ පාඩමේදී කතා කරන්නේ දැන් අපි තුනේ පන්තිදිත් මේ පාඩම ගැන ඔයාල ගෙන ගෙන ඇති හතරි පතිදි තිගෙනගෙන ඇති අපි දන් පහහි පන්තියට එනකොට දිග හා දුර ඉස්සලම ඔල දිග මැනීම කියන පාඩමතමා කතා කරලා ඇති ගෙනගෙන ඇත්ත ඉට පස අප දෙැන්ගන අපේ දුර මැනීමට දුරක් කියල කියන විශාල දිගකට දුරක් කියල කියන විශාල දෙකා හතරදිත් ඔයාල බලන්ඩ ඇති පාසලේ ඉඳලා ලඟම නගරයට තියෙන දුර මේද එහම ැත්නම් ඔයාලගේ ගෙදරඉඳලා පාසලට තියෙන දුර මෙන මේ වගේ ඔයාලා ි විශාලදුරවල් බලන්න ඇති හතරි පන්තියේ දීත්ත න. ඉතිං ඒ වගේම අපි අද දැන් පහේපන්තියද බලන්නේ නගර අතර තියෙන දුර ප්‍රහොමද කියලා. නගරේක දල තව නගරයේකට කියල කියන්නේ විශාල දිගක්නේද එතකොට ඒකට අපි දිග කියලා කියන්න නෑ නිසා එ විශාලත්වය වැඩි නිසා අප එකට පාවිච්චි කර ශේෂ වචනය තමයි දුර කියන එක එනිසා අද අපි ඉගන ගන්නේ දුර මැනීම පිළිබඳව දුර මැනීම පිළිබ බඳම ඩං යාලට පේන ො ස් තරින්න තිය නො බලාගන්න දෙක තුන හතර සහ මෙතන මෙන මේ මතෘ කාවන එක අපි අයින් කරන්න අමතකුණා අපේ මාතෘ කාව ඉන්නමන්න මාතෘකාව අපි අයින් කරමු අඩ පොඩිගලාවත් දෙන්න අපි එකට මාතෘකාව දාගම ඊළඟටයි අඩ පොඩි ලාවත් දෙන්න අපි අනවශ්‍ය මයික්ටික ඔක්කොමෝුත්්රගම් මුද ැමුණු කොඩයි නේද මාරින්න අනවශ්‍ය මයික්ටික අපි මියව් කරගම්මුද සැ? හැමෝම තමන්ගේ මයික මයුත්් කරලා තියාගත්තො අපි හැමෝටම ලේසි නේද අපි හැමෝටම ලේසි අපි මාතෘකාවලියමු අපේ අනුමාතෘකාව ලියමු නගර අතර දුර සොයුම් නගර අතර දුර සොයොමු අපේ අනුමාතෘකාව අපිලියමු නගර අතර දුර සොයොම් නගර අතර දුර සොයමු ඔොන්න අපි දැන් ඉස්සර වෙලාම හලවෙනි ක්‍රියආකාරකමෙන්න් කරන්න බලාපොරොත්තු වෙන්නේ නගර අතර දුර කොහොමද කියලා බලන එක ඉති ඔයාලට දීල තියෙනවා මේ නගර පිහිටල තියෙන ආකාරයෙක් කරා මාර්ගයක නගර පිහිටල තියෙන ආකාරය කොළඹයි දලා පුත්තලම දක්වා ගමන් කිරීමේ දී එ පසු කරන එක් නගර පිළිබඳව සටහනක් දීල තියෙනවා මාර්ග සටහනක් දීල තියෙනවා මාර්ග සටහනයේ දැක්කෙන විදිහට අපි බලමු කොළඹින් තමා පටන්ගන්නේ ඉඩ පස්සේ මීගමු මහවැව හලාවත මංගලේලිය පුත්තලම. මේ විදිහට කොළඹ ඉදල පුත්තලම දක්වා ගමන් කිරීමේදී හම්බ වෙන නගර ටික සඳහන් කරලා තියෙනවා <aunque> putihnek <siuller> tapi padamu balmu pekinna api negara titara <writers> dura ti balala ilmu padamu peda tapi patangga kita pasti <razor> api liamu Ommina tapi kiwi nagar pi dura pi Fi Band බින්තම පටන්ගත්ත කියලාකිව අපි පුද්තලම දක්වා යන ර්ගමේ තියන්නේ මාර්ගයේ තියෙන නගර අතරදි හම්බවෙන නගර ටිකතමා මේ සඳහන් කරලා තියන්නේ එතකොට මේග වුව මෙතන තිස් පහයි කියලා දාතින මහලව මෙතන හැටයි කියල දාදන ලාවත මෙතන හැත්ත හයි කියල දාලාතිය මංගල එලිය එකසිය අටයි පුද්තලම එකසිය හතලිස් දෙකයි මේ තාල තියෙන්නේ මොනාද මේ දාලා තියන්නේ කිලෝමීටර් අපි දුර මනින ඒකකය තමා කිලෝමීටර දුර මන්න ඒක කිලෝමීටර ඔයාල තුනේ පන්ති ඇති මනින්ද ඇති දෙකේ පන්තියතිත් මනින් ඇති සමහරිට පොඩි කෝටු කෑැලි ඉරටගරු මොනහරි බීම බට ඒවගේ දේවල් අරගෙන තුනේදිී තුයාලයි වගේ අරගෙන මනින් දැති අපි ඒවට කියන්නේ අබිමත ඒකක කියලා. ඒවට අපි කියන්නේ අබිමත ඒකක මොකද මේ අබිමත කියලා කියන්නේ ියන්පාදටපු ආගන්න ලියන් එපාහගන්න බලට මොහට ප්‍රශ්නය තියෙනවාන ච්බොක්කෙන් ඉවන්න එකකොටමංගේ ප්‍රශ්නවට උත්තරය දෙන්නම් හරිද එ ොක්ක හැමෝටම එවන්න පුළුවන්කම තියෙනවා එනිසා මට මසේ් එකක් එවන්න අපට පුළුවනිකොට ලගේ මොනවාහරි ගැටලු තියෙන දේවල් බලල කතා කරලා ඒවට හොඳ උත්තරයා ලබාදන්නහරි මං හැමෝකිම මයික මෙවෝත් කරලා තියන්නම් නැත්තං අනවශ්‍ය විදිහට එක කියනන්න අපි හිතන් නැතුව සහරිලාට පොඩ්ඩ ටච් කරනකොට මයික කොන්න එනවා ඊට පසමකද වෙන්නේ අපිට ගෙවල්ලල ඔයාලගේ ගෙවල්ල නේද කියන දේවල් නේද අගෙන ඉන්න වෙන්නේ ටීේ අයියන් දාලා තියනවා නහෙම අපිට ප්‍රල්පි හන්ඩත් පුලුවන් එනවා ඒ අතරි අම්ම බැන් නොත්තහෙම ඒකත් රටට මැහෙනවා නේද හරි ප්‍රශ්නයක් වෙන්නේ නේද තතුම දැනගන්නවා පුතාට බැන්නයි කියලා. ඒනිසා හෝකටත් ආරක්ෂිතයින වී මේ මයික්ටික අපිමු් කරලා තියන එක එනිසාම මයික්ටික ඔක්කගේමමිය් කලා එතකොට වැලට මයික ඔන් කරගැනීම හැකියාවක් නෑහ. එනිසා මො හරි කියන්න හරිදයක් එවනට මොනහරි අවශ්‍යතාවයක් තියෙනවා චට්බොක් මසජ කදන්න මං එතකට බලවය එකකට කාටවත්ම කරදයක් නෑ නේතවට අපි කාටවත් කරදරයක් නෑ අනි තයි ඩිස්ටබ වෙන්නත් නෑහ පාඩම එක දිගටම කරගෙන යන්න පුළුවන් ඉගෙනගන්න අට රහොන්දවටම ඉගෙනගන්නඩ පුළුවන්කම තියෙනවා නෑද එනිසා ොනහර ගැත්දුවවතින මට මෙසේජකත් දාන්න හරි. ඉතිං අපි කියමෙන් හිටියේ දුරවල්තික ගෑන. එතකොට අභිමත කියන්න මොකද දෙලියන්න එපා කියලමංකිවීම අපි මේටිකමේ මම මේ පාඩම පුංචිම තැන දලා පුංචිම තැනයි දලා ඔලට මේටිකමේ කියල දෙන්නහ දන්නේ මොකද දන්නවද පුංචි දේවල් අපිට ගොඩක් වැදගත්වෙනවා සමහර තැන්වලදී. අපිට පුංචි දේවල් අතපසුවීම නිසා. පුංචි දේවල් අමතකවීම නිසා සමහර වෙලාවත අපි වරද්ද ගන්නවා නේද ඒ නිසා පුංචි දේවල් ඉතාම වැදගත් පුංචි දේවල් ඉතාම වැදගත්ය නවා හරිද දැ මම මේ පන්තියට කලිනුත් කරපු පන්තියේවි නේද එක තැනකදී එක ඉලක්කමක් අඩුකරේ නැති නිසා උත්තරට වරද ගත සමහර වෙලාඩ සමහරය එක ඉලක්කමක් අඩුකරේ නැති නිසා පොඩක් හිටුවනන් හරි පොඩ්ඩක් හිතුුවන හරි ඒවගේ මම කිව මේ පුංචිව දේවල් අපි හිතන් නැති දේවල් හිතන්නත් නැති දේවල් ඒවා ඉතාම වැදගත් ඒවගෙන තමා අපි හිතන්න ඕන ඒසා තමා පපුතේ මම මේ පුංචිම පුංචි ඔල දන්න ැයි දලා පටන් අරගෙන කරගෙන යන්නේ ඔල දන්න දේවල් මේ මම දන්න දේවල් අතරේ නොදන්න දේවල් තියෙන පුළුවන් ඒනිසා හැම එකක්ම හොඳට හගන්න අවශ්‍යු නාහම මම කිය නොයාලට ලියාගන්න එතකොට අපි ලියාගම් හරිේ හරි ඉතිං කතා කළේ අවසානයට අබි මත කියන අදම අබිමත කියලා කියන්න අभිමත කියන කැමති කියන එක නේද එක එක අයගේ රච්චි කත්වයන්න එකඒ අය පාවිච්චි කරන විද්‍යයා අනු එක කියනට ඕන වුන විද්‍යහත පොළවා නේද දැ දිගමන කොට ඔයා තුනේ දහම පවිච්ි කරන්න ඇති බීම ටයක් කියන්න තව එක කියන කොට බිීම ටා කියන්න බැරුුණ න ටකරක් ගන්න කෝටු කෑල්ලක් ගන්න මොනෝහරි ගන්න නේද එහමන විය තක් නේද අතේ බත නිදල මෙතිට අප විය තක් කියන වියත. නත පියවර වලින් යාලා මනින් ඇති පියවර කියරගන කකුල්ලේ කකුලෙන් අපි මෙහම මැනගෙන මැනගෙන න වන අපි කියන පියවර කියන එතකොට එහෙම මනින් ැති මේ ඔක්කුම අභිමත තමා අරි ඒවා එකකෙනාට විශේෂයි නද දැ මම කෝටු කෑල්ල කරගෙන දිග මනනවා අපේග දර දිග කෝටු කැල්ල කෝටු කෑල්ලෙන් දෙසිය පණහායි කියලා නද ව අපේ යාලුවෙක් නේද අපේ හසිදු පෝටු කෑල්ල කරගෙන දිග මනිින්නෝ එයා කියනෝ එත් අපේ ගෙදරම මනින්නවා කියල හිතමු එයා කියනෝ ගෙදර මැනල පිච්චරණයනේ චීයිනේ එතකොට ලවන්න ඇවිල්ල කියන ඔයාලා දෙන්නම මැන්ල හරින්නෑ මාත් මනින් දෝන එයත් ගන්නවා හෝටු කැල්ල අරගෙන මනිනෝ ඒ ය දෙන්නම වැරදීන මැල්ල යෙනනවා මේ බලන්ඩකු මං හරියටමැන් නිමගේ මටාවේ හැත්තේ පහයි. නේද එතකොට මොකද වෙන්නේ. එකක්ෙනම් මනින විදිිය වෙනස්. නේද අදීශත් කල්පනා කරනෝ එතකොට මේ තුන් දෙෙනට උත්තර දුනක්නයාවේ එතකොට කෝකද හරි හරි ගැටලුවක් හරි පශ්නයක් හැමෙක්නම කියනව මම මෙන්නන්නේ හරියටට මම මෙන්නන්නේ හරියට නේ. ලන්නන්නේ අත්ගේ න හරියට ම න්න හසු ුත්ක් කිය න නෑ මත් හරියටම ැන්න මට වැරද න්නේ නෑ මෙන්න චෝකයාල ලකු පරෙන ලකුණු කරගෙන ැන්න තුනේ පන්ති මන දිහට මගේ උත්තේත ම හරි ද ලන්න කියන ෑන ම ගතම හරි මං කියේනෝ මම ඉසරු මගේ කයි හරි හරි ප්‍රශ්නයක් නේද. දැන් උබුදු පන්ති අදේශ බලාගින්න මාර ගැටුමත්තුන් දෙෙන අතර ඇතියනෙ තවටිකක්වෙයානකොට නම ගුටිකෙලියක් බලාගරන්න පුුවන් වී. නේද ඉමඳ කියලා ය සිුරුද්දැන් පැත්්ටකට වෙලා හිනාරී බලාගැෙන බලාගෙනගින් නො මොකක්ද දැන් වෙන්නේ මොකක්ද්ද මේක හරි දැන් තුන් දෙනාම ගහගන්නෝ මගේක හරි කියලා එතකොට ඇත්තටම කෝකද හරි තුන් දෙන මැන්ලතියෙනවා හරි මැන්න්නේ අබිමත ඒකයකින් ඒ කියන්නේ එක එක් කෙනා තම තමන්ට කැමති මම ගත්ත කෝටු කෑල්ල පොඩි නේද කොට ලවන්න අයිට වඩා ටිකක් දිග හෝටු කඇල්ලරගෙන නේද ඒ වගේ එකෙන එක කෝට කෑලි අරගත්ත නිසා එකෙන එක කෝට කෑලි අරගත්ත නිසා ඒ වගේ දිග ප්‍රමාණ වෙනස් නිසා ලැබිච්ච පිළිතුරු වෙනස් එකෙනගේහෝටු වල දිග ප්‍රමාණය වෙනස් නිසා පිළිතුරු ලැබුණ වෙනස් විදිහට ඒක අයි එතන හේතුව කවුරුත් මැනපු එකේ අඩු පාඩුවක්හිින් දැනවේ. හැමෝ මැන්න හරි ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ මැනපු එකේ නෙවේ ප්‍රශ්නය තියන්නේ. ඒක ඒ ප්‍රශ්නය තියන්නේ. ඒකක ඒ ප්‍රශ්නය තියෙන්නේ. එක ඒක්ෙනගේ මැනපු පෝටුවල දිග වෙනස්. අන්න ඉතනයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසානේ ඔයාලා, ස්කෝලදත් සමහරවිට තුනේ දකේ දී හතර දදිත් මනන්ට ඇති ගිනි පෙට්ටි කියයලා නේද ඊට පස්සේ තවේ කෙනෙකොට හිතුනත්ය මටනා ගිනි පටියව ම සබම් පෙට්ටියඇ තිේල මනවා නද තවයක කෙනෙක් මොකක් හරි කෝට කෑල්ල නේද නද තවේ කෙනක් ම ලියන මං මගේ පැන්සලින් මනිනවා පැන්සලින් මේ පැන්සල ගත්හම එක කෙනගේ එකක තිගෙන අලුත්ම පැන්සල ටිකටික දවස් යන කොට උල් කරලා කොට වෙනවන් නේද ට කියන මත් පැසලි න්නන්නේ මත් පැසලිම් න්නේ මත් පැසලිම් මේ එක පැන්සලිම් හැමෝම තර්ක කරගන්න මට මෙච්චරයා මට මෙචර මාත් පැන්සලිින් ඇයි මත් පැසලින්නේ නේද හරි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපි හැමෝටම ඇතිවනාකති ඉස්සරකාලි. ඉස්සර කාලේ මේ ප්‍රශ්න ඇතිවෙච්ච නිසා මිනිස්සු කල්පනා කලාා මේ වැඩේ හරිියන්න. ඇයි හරිියන්න ඇත්තිේ. එකක් කියනා එකකේ මැන්ල එක ගනන් කියනවා එක හරි වැඩක්නේ නේද දැන් ඔයාලගේ ගනිතේ පොතේ දිග මැනලා කියන්න කියල මම මනුලට කියනවා මනුල චූටි එරට කුරු කැල්ල කැරගෙන ඕක මැන්්ල ඉරලා මට කියනවා මිස්සක්කාවසවර කියලා කියන ඒ ගනිතේපොතුම මම මෙහි දාම් අරගන්නවා ම තිරට කුව එල්ෙක්ක් ං අහන මනුලම කෙන්ද මන්න ඉරටු කෑල්ලකි මම තරට කෑල්ලක්ගන්න අරගෙන මනිනවා මනුලට විශසාාව මටයනවා අදහයි මන්තවසැරයක් මැල්ලවන්න මට දහයි මං කියනවා ඒ මනුල ඔයා මැනලතිනව වැරදි මනුලක කියනො නෑ මම මෙන්න හරි මට අම්මත්තු දව් කරා තාත්තත්තු දව කරා නේද එතකොට ඔන්න දගේ උදවර්ගෙන මන්න ඒහි දමට වරදිදම විදිහක්නෑ හරිමේති ඒගත්තක කෝටු කෑල්ලයි මංගත්ත කෝටු කැල්ලයි වෙනස්ස එතකොට එක තැනක හිදලා එක්කන කියන දේ මැනල කියන උත්තරේ මම මෙහෙහි දම් මනනකොට වෙනස් වෙනවා ඇයි ඒකකේ වෙනස් නිසා මේ මගේ ගොඩක් ගැටලුවාවා ඒහින් දමකද කළේ අපි හදමු සම්මත ඒකකයා සම්මත ඒකකයා ඒකකක අවශ්‍යතාව ඇති වුුණා ඉස්සරකාල් දෙන්නවේ ඉස්සරකාल මේ ප්‍රශ්නත් කාරී තත්ත්ව ඇති වෙච්ච නිසා සම්මත ඒකකක අවශ්‍යතාවේ ඇති වුණ හින්දා මිනිස්සු ලෝක හැම තැනටම පොදවෙෙන විදිහයට හැදවා සම්මත කරලා නියම කරලා මෙන්න මේක තමා දිග මෙන්න මෙච්චර මටය කියල කියන්න මෙච්චර लोෝමීටරය කියලා කියන්න මේ වගේ දාහක් අපි किलोමීටරය කියල කියන්න. सेंटමටේ කියල කියන්න මෙච්චරයි. මලිමිටය කියල කියන්න මෙච්චරායි. සටිමී ති අඩ එකයි सेටිමටරසී මටර එකයි. ආදී වශයෙන් සම්මත ක්‍රම හැදුව මිනිස්සු. අන්න ඒ හදපු සම්මත ක්‍රමය තමා අපි අද පා ච්චිකරන්න. ඒ නිසා දිගු දුරක්. මැනීමේදී අපි දිගුදුර මැනීම සඳහා සම්මත කරලා තියෙන ඒකක කිලෝමීටරේ අපි භාවිතා කරනවා කිලෝමීතරේ. ඔහු මයි කිලෝමීට අපි භාවිතා කරන්න පටන් ගත්තේ. දිගුදුරක්නිසා අපිට මනින්ද බෑ මීටර් වලින් නේද සංක්‍යාව විශාලයි. දැන් අපි හිතම මේ වගේ අපි. ටමකට මිලිමිතර හයක් තියෙන ඉතාම් කුඩය අප මිලිමර් වලින් මනිනු සැිමත්‍රේයටත් වඩ අඩුනම් අපි මිලිීටර වලින් වගේ මනින සන්ටිමේත්‍රයට වඩා වැඩීනම් අඩියට වඩ අඩු ඉනම් අපි ඒ සන්ටිමීටර වලින් මනිනු අඩියකට වඩ වැඩීනම් එක සැටිමේටර තිහෙට වඩා වැඩීනම් අප අඩියකකි මනනිනු අඩි රූලෙන් මන්න්නු ඩියක් දිිග රූලෙන් අපි මනිනවා සන්ටිමීටර සියකටත් වඩා වැඩීනම් අපි මීටර කෝදයෙන් මින්න්නවා ඒ විදිහට මීටර දහකටත් වඩා වැඩී නම් අපි මනෝ කිලෝමීටරෙන් එහෙමයි ඒක භාවිතා කරන්න අපිට වඩ පහසුව වෙන විදිහට තමා ඒක නිර්මාණය වෙලා තියන්නේ එහෙම නම් අපි පහසුව එක තියෙද්ද අප පහසුව එක යොදාගෙන මනින්නේ නෑ නේද නැතනද කාටහරි හිතෙන් පුළුවනි ෝමීර් වලින්ම මනින් අපේගෙ දරින්දලා නගරේට ලෝමීර් වලින් නතුව මීටර් වලින් මනිමකෝ කොළඹ ඉදලා ගාල්ලට දුර අප මීටර් වලින් මනිමකෝ කොළඹ ඉදලා යාපනයට දුර අපි මීටර් වලින් මනමකෝ එහෙම හිතෙන්ට පුළුවන්තව කාට හරිම ඔ අතරේ තවත් කට්ියයට හිතෙන්න්න පුළුවන් අප සන්ටිමීටර් වලින් අනිමකෝ එහෙම හිතෙන් පුළුව නේද පුතේ අපි හැම විටම ගැලපෙන දේතමා පාවිච්චි කරන්න. නේද ඒ වගේ විශාල දුරක් සෙන්ටිමීටර් වලින් මිලමීටර් වලින් මීටර් වලි මනින්ට බෑ සංක්‍යාව විශාලයි. එතකොට අපිට ගණ නේකිරෙන් කරනකොට එකැන ගණන් හදනකොට මාර දුෂ්පරතාවේකට මෝන පා්ඩුවන්න. ඒ නිසා ඒවට නිසි ඒකක තියෙනවා. අන්න ඒ නිසයි අපි මේ නගර දෙකක් අතර දුර ෝමී වලින් ින් கிෝමීර් වලින් මන්න ලෝමට වඩා අඩු ලෝමී වලට වඩා අඩු ඒවා අපි මීටර් වලින් මනින හරි එතකොට අපි බලමු මේ නගර අතර දුර කොහොමද කියලා කොළඹ බිඳුව අපි පටන් ගන්න ඕනම එකක් මනින්ඩ අපි පටන් ගන්නේ bin patangga binandandu ini patanggaanggaran patanggaran ini binndu samalah teman ik ර प ඔයාලගේ அම්මගේ රදිමහන प ගන්න බල अला දිම පවිච හැ රම්न බු හැක බ එමनाම් मीටर को තින රරම්බල මना හරි and करलापावि करना मीर कोद को पangga पanggaजीव पanggaने ब पanggaang ට පති තැ පටගන්න බදුව එක මතක තියාගන්න එතකොට කොළ අප ින්දුව කිය දැම්ම කොළබින් තමා மින්ඩ පටග දත බින්දුව දා තිබුණහෙම මනින් පටරම් තියන ළේ හனම් புල බින්දුව තියන්නේ යම් තැනකද එතන තමා ආරභය බින්දුව තියන්නේ යම් තැනකද එතන තමා ආரம்භකස්ථානය ඒනිසා මේ ප මනින් ප තින කොළ ින් පටන් ගත තැන බිදුව දාලා පටන්ගන්න. කොළම්ඹීනම් මීක මෝටයන කොට මඟස්සල්ලම කිව්වා මෙ තිස් පහ කියලා තියන්නේ කිලෝමීට ති පහ ලෝමීට තිස් පහ. මහවැවට කිලෝමීට හැට හලාවතට කිලෝමීට හැත්තැහයි. මේ කියන්නේ කොල්ලඹ ඉඳල්ලා තියෙන දුර. කොල්ළඹ ඉඳල්ලා තියෙන දුර. හරිද ැන්කෙනකුට හිතැන්න පුළ මහවැැබඉඳදල ලාවතට හැත්ත හ ැයි කියලා නෑ. පුතේ මේ තියන්නේ කොළම්ඹ ඉඳලා හලාවතට කිලෝමීට හැත්ත යයි. කොළඹ ඉඳලා මංගලේලියට කිලෝමීට එකසිය අටයි. කොළඹ ඉඳලා පුත්තලමට එකසිය හතලස් දෙකයි කිලෝමීටර. ඒක තමා මේ සඳහන් කරලා තියන්නේ. මේ නගර අතර දුරවල් එහෙම නෙවෙයි. මේ මම කියනේවා මතකතියාගන්න අපිට ගනන් හදනකොට මේ කියන දේවල් මේ පුංචි පුංචි දේවල් ඉතා වැදගත්යෙනවා. මේ මි හරියට ේරු ගත්ත ැත්තං අමාරු ගණන් හදනකොට වැඩි වරද ගණඩ වෙනවා. ඒනිසා මේ පුංචි පුංචි දේවල් වැදගත් හිතේ තියාගන්ඩ. අපි මේතික පොඩි සටහන අදදාගම්මු අමතක වෙන වරත්ත එක් නේද. ලියාගන්න නගරතර දුරසොයමු නගර අතර දුරසොයමු ලියාගන්න අනු මාතෘකාව ඒකට ඉරක් අන්ඳන්න. අපි මෙන්න මේ සටහන මේ සුබ පාට කොටු ඇතුලතින සටහන ඇඳගම්මු. ඒකට යටීං ඔයාලගේ මෙන්න මේ තියෙන වගුව ඇඳගන්න. ඇඳගෙන අපි සම්පූර්ණ කරමු පළවෙනි ක්‍රියාකාරකමක ලේසි පටන්ගන්නකොට ලේසි බිදුවනි පටන්ගන්න ලේසි මේක ඇඳ ගත්තා ලස්සනට බලාගෙන මේටි කොක්කොම සුදු පාට කොටු තියෙන ටික ඉඩ පස්ස වගුවය ඇඳගන්න වගුව සම්පූර්ණ කරන්දෝනෑ මට තප්පරයක් මේ කහගන්න ලියන්න කලින් මේ වගුව සම්පූර්ණ කරන හැටි ම කියන් දෙ යන්න ඒකත්මට චුට්ටක් යන්ද ඉට දෙන්න ඊට පස්සේ වාලියන්න පටන්ගන්න හරිද මේ වගයේ මෙතන තියෙනවා නගරය එකැන මේ තියෙන නගර ටික කොළඹ සිට දුර කොළඹ සිට මේගමුවට දුර කිලෝමීටර තිස් පහයි මෙන්න මෙතන තියෙනවා කොළඹ සිට මහවැට දුර මේ තියෙන්නේ මහම වැට දුර. කිලෝමීට හැටයි කොළඹ සිට අපි ඔක්කොම බලන්නේ කොළඹ සිට හලාවතට දුර මෙන්න මෙතනින් අපි කියනවා මෙතැන ල්ලියනවාක් කියීය දෙෙනක් හැත්තෑ හයයිම් ඒ කියන්න කිලෝමීට හැත්තෑ හයයි. කොළම්ඹ ඉඳලා මංගලේලියට දුර මෙන්න මංගලේලිය මෙතන තියනෝ මංගලේලියට දුර කිලෝමීටර එකසි අටයි එකන එකසි අටයිම් කියලාල යන්න තු. කොළම්ඹ ඉඳලා පුත්තලමට දුර එකසිය හතලිස් දෙකයි මොනවද කිෝමීටර නම්න්න පුදතලම තියනවා කොළොඹ සිට පුත්තලමට දුර රෝෝමී එකසිය හතලිස් දෙකයි එක අපි ලියනවා එක සය හතලිස් දෙයි කම් කියලා ඊළගට හොඳර මතක තියාගන්්ඩ අපි මේ සංකේත ලියනකට සිම්පල් අකර වල ලියන් එංග්‍රීසි හෝඩිය කැපිටල් සිම්පල් කියලා අකුරු ර්ග දෙකක් තියෙනවා ඒකින් අපි සිම්පල් අකුරු එකන අපි සානකට පොඩි අකුරු කියලා. පොඩිය අකුරුවලින්තම සංකේත ලියන් එකත් මතක තිාග් දැක කියකුරා ලොක්කර හම දාන් දෙෙප කැපිටල් කියයකරහෙම දාන්නෙ පා සිම්පල් ල තකොටක් මතකතියන් සිම්පල්ල එක මේ නැට් පොඩ්ඩ අදදිික වැඩීම නේද ඒක මතක මතකයි මේ දන්නවානේ හරි අපි හෙනල් ලියමු දැන් ලියමු හරි ලියම්ආ ආරාද්‍ය දැංවැටික ලියන් ආාද්‍යමගේ මැසේජක දාලානො සර ඔයිටික ලියනවාද කියලා ඔඕහ දැන් ලියනවා මෙච්චර වෙලා අපි ලිවේ නෑ අහගෙන හිටිය විතරයි මංග අඩි පහත් දෙන්න ලස්සනට ඒටික ඇදලා ලිය ගන්න අපි පුංචි දන් පටන් අරගෙන ක්‍රම ක්‍රමෙන් අර්ගනිතය පාඩම් වගේ අමාරුවේ වටයමු. ඊට පස්සේ ශිෂත ගැටලු විසිදන්ද අපට කිසිම ගැටලුව නතු ගැටලුව ගැටලුවක් කරගන්නතු විසිඳ ගන්න පොළුව ලසිෙන් පහසුවේ අපි ලියාගමු වරනම් මට මැසේජකදදාන්න චැට්ටකක්දාන්න මං බලංගන්න හැමෝමදිහා කැමරාවන් කරගන්න එතකොට අපිට ලේසි ඔයාල ලියනේව බලන්නකළුවන් මං හැමෝග මේව බලාගෙනන්න ඔයාලට ඩියන්ඩ වෙලාවදීලා මන්නේ හඳව ඉන්න ලස්සනකුරෙන් ලියන්න තමන්ගේ පොත ලස්සනට පිළිවෙලට පයාාගන්න එක තමන්ගේ වගකීමක් අපි හම වෙලාම කැමති ලස්සන දේවල් දකින්න ලස්සන දේවල් පාවිච්චි කරන්න හිතන්න ඔයාල කඩේට ගිය පහම ඇඳුමක් ගන්න ඔයාලා ලස්සන ඇතුමක්නයට ගන්නේ කඩේ තියනෙන කැතම ඇඳුම තෝරල ගන්න කෙනෙ නොනත උසන්නක බලන්න කැතම ඇඳුම එම කවුරුද ගන්න නද නෑ විනිජට අත උසන්න හිතුනනා අයත සනතු හිිය පොි හිනාාවක් ියවම් බලගින් ෑ යතකොට මේමංකි අපේ විෙනජ ගැන හරි मैं අපි ගන්න ෑන खැතම එක ගන්න ලස්සනම තුමා ඔල කතන්දර පපුොතත් තෝර ගන්න කොට පිටකාවරි ලස්සනටම තියන ගන්න ර ගන්න නද හිතන්න අපි මනහරි වෙළඳ පොලේ मिलලදී ගන්න කොට ඒ දවටනේ ලස්සනට හදලා තියෙන නේද යාල නි ි් එකක්වත් ගන්නකොට නද මොක් හරි බිස්කටකක් ගන්නකට සබංකැෑල්ලක් ගන්නකොට මොක් හරි දෙයක් ගන්නකො එක දැන් ල ගන්න සබංකෑලන සමංකෑල විතරක් දෙන්න නෑන් ලස්සනත වට ආවරනයක් තියනවා නද වල බිස්කට එකක ගන්නවා බිස්කටික නිකක් හවරක දාලගත ගලාල දෙන්නෑ ලස්සන පෙන්ට එක දාාලා ලස්සන තින එක දදාලා ලස්සනට ඒක පින් කරලා ද පි පකටட்ட එක න්න . முුණ හරි නனை එක ගන්නකොට. ස්ස ආරන තියෙන. ලස ආවරණයක් තියෙනවා. නිකමණිකහක දාල දෙන්න බරිද. අපි ආවරණය කணවද. ආවරණ කண்ணෑ නේද පැකටක කන්න ෑන බිස්කටික දරණ කන්නන්නේ. යිසක අපි කනකොට ඒ වටේතියන පොලිති நாාවරණ වටේතියන ආවරණ අපි කண்ண නෑ. ඒක අයි කරල දානන. නේද. නමුකො න ලස්සන හදන්න කිය හිතල ශ්පාද කිය ලුවන්න ක මක පොලතිංොල කල ලන් දන්න තිවෙන සීල් කල පොලිතිං කො ල ව න්න නේද එහෙම වන්නේ ඇයි අපි හැම වෙලාම හිතනවා ලස්සන ගැන්න. අපි හම වෙලාම හිතනවා ලස්සන ගැන්. නේද ඔ ගල් ගෙදරගයනකොට ලස්සනට අන් යයි නද අම්ම ඔපසියන කොට හරි அම් ලයින්න මට බැන හඩුවෙන අපි වෙන කක්තිම්. . कोෝල මේ නේද මुකක් මං ව මොකක් खරිනේ ද ගහරි ගමනක් කියන්නකට ලස්සනට යන්නේ ඇ අප ලස්සනට යන්නේ අප ලස්සනට ලෝක පන්න කැමති ආසයි නේ එහම පොත්තිිකත් ලස්සනට තියාගන්න ලස්සනට තියාගන්න පුරද තමන්ගේ පොත තමන් ලස්සනට තියාගනු පොතවිතරක් නවේම තැනද කියන්න සියල දේවා මන්ගේ බෑගක පිළිවෙලට ලස්සනට ක්‍රමා ක්‍රමවත් ලස්සන කියල කියන බාහිර ලස්සනය තරක් නෙවෙේ ද පොත්තික බෑගි වතු බෝතලයේ පිසිදුවට කෑම පෙට්ිය ඒයට පස වාලග අඳුම් පැලතුුම් ස පපතු සරප්පු සියල්ල පිවෙලට ලස්සනට තියගන්න ඒතුමා සතුතිින් ජීවත්වීමේ මඟ ඒන්දා පොතේලිය අන්පා කැත අකුරුවදී පොතේලියන් දෙපා කැත අකුරේ මාතෘකාාවක් ලියල ඒ ගහන් නැතු ඉන්දපා ියන්න පටන්ගන්නකොට පොතේ දිනේ දාලා ලියන්න පටන් ගන්න එක තම ක්‍රම වත් බාව අඩිරුවල තියල ඉරක්කන්න ඉන්න ක්‍රරම වත් බව ලස්සනකුරෙන් ලියන්නේ මුතු කැට මුතු කැට වගේ අකුරෙන් ලියන්න කියල කියන්න ලස්සනට ලියන්න ඔයාලා කැමති ලස්සන අත්තකරු වලටද කැත අත්තකර වලද කියලා බලාන්න හිතල බලන්න ඔයාලා කු බිත්තිපුුවත් පතති ස්කෝල බිත්තිපුුවත් පතකහර මුණහරි නිර්මාණයක ලස්සනත්තකරේ ලේල තියන දෙයක් නේද ඉස්සර වෙල බලන්න. කැතාකුරේ කියව ගණ්ඩත් බැරි අකුරේ. ලේල තියෙනවාන අපි ඒව බලන්න නෑ. බලන නෑ. ඒව පසේ බලන්නේ ඒ නිසා මම මේ පොඩි වෙලාවක් අරගෙන පාඩමට අමතරග. ඔයාලට මේටික කිවේ ඔයාලගේ පොත් පිළිවෙලට ලස්සනට හැදෙන්න්නවන ගොඩක් දෙනෙක්ගේ ඒක නෑ. गඩ දෙග තියනමට කියන්න ගඩත් දිනග කන කනගටන්න කියන්න ති කන නැති හි දතමාම මෙච්චර වෙලාවා කරගෙන පාඩමට අතියකෝකිවේ මතකතියාගන්න අපි ජීවිතය හදාග්ඩුවනේ පන්තිවලදී අපේ ඔක්කමගන්නන්න තැන් වලදී ඔයාලට පාඩම විතරක් නවේ ජීවිතයම අපි පිළි එල කරලා දෙනවා එනිසා පාඩම වගේම ජීවිත හදන පන්තිය තමයි අපි वाලට කරගෙන යන්න බලහ මේ දැ ොඩක් කටේල රයි කමට ැස වල දේනහමන මේ සම්पूර්ණ කරල ඉවරයි එත පස්ස හෙමන ඊළඟ ක්‍රියාකාරකමට එකත් ලේසි වැඩක් එකත් ලේසි වැඩක් किलोमी මී අතර ඒක පරිවර්තනය මत्रෘ කාව ලියයාගන්න මම පැහැදිලි කිරීමක් කරන්න මාතෘ කාව ලිය ගන්න මම පැහැදිලි කිරීමක් කරන්න හරි ඒක පරිවර්තනය मखදද මේ පරිවර්තනය යාල පුස්ත කාල පොත් කියවන වනන් හෙම පුස්ත කාලට යනවනං හෙම අපේ ගොඩක් දෙනෙක්න යන්න නැතුව ඇති ඒකත් අපේ දන දුරුවලතාවයක් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියනවා පුතේ නේද ඩැංකියි අම්මලතාත්ත ලහවන මේ මනුස්සයයා ගණගු ගන්නන් ඩැවිල්ලා පුස්තකාල ගැන කියනවා පුොත් කියවන ගැන කියනවා කියලා ෑ ම කීවේ අපි ජීවිත හදාගන්න්න වන පුතේ මේ පුංචි 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 දෙවල්ලරින් අපේ ජීවිතය නිර්මාණය වෙන්න ජීවිතය නිර්මාණය වෙන්න අපි හරියට අපේ ජීවිතය නිර්මාණය කර ගත්තේ නැත්තං මතු වනාගතයේ දවසකදී අපිට දුක්පිදිිින්ඩ වෙනවා ඔයාලගේ අම්මල තාත්තලාගේ ඇස්වලින් කඳුලු වැටෙනවා ඔයාලා දුක්්පිදිෙන් දවසට අන්න ඒ විදිහට ඔයාලා දුක්්පිදින මිනිස්සු නොකරන්න තමයි අපි ජීවිතය හදන්න ඕනෑම අභියෝවයකද නොසැලී ඉන්න ඒ වගේම සතුටෙන් ජීවිතය ගත කරන්න හරි ඉති මංකව කියවීම මනි සා සම්පූර්ණ කරයි කියල කියනවායි කියන්නේ මිනිස්සුන්ගේ ඔලුව කට බඩ නාසේ තිබුණටම සම්පූර්ණමනි කියලා අපි කියන්නේ නෑ දැනු මෙෙනුත් සම්පූර්ණ වෙන්දෝන අදකඉම් වලින් සම්පූර්ණ වෙන්දෝන එතකොට අපිට මුළු ජීවිත කාලම ලබාගන්න පුරුවන අදදකම් ටිකයි පොඩි ප්‍රමාණයයි පොත් කියවීමෙන් ට මුලු जीවිත කාලම ලබ්ඩ බැරි අදකම් ගොඩකुත් දනගඩ පුළුවන්ෙන. ඒ නිසා पुත් කිය වීමंग අපිට ගොඩා දවල් ලබෙනවා ඉවසීම විනය ගොඩ දැනුම ගොඩ කියවා ඒ නිසා පුुත් කිය වන की තාමහොත දෙයක් කියවීමත් පුරදු කරගන්න ඒ पपත් කිය වන පරිहारණය करනෙන න මේ වचචන हमවෙලා. मुකදද වचचන පරිवाර්තන මෙ මේ වचන हमලා යෙනවා පරිवाර්ත मुख පරිवार्तය रखइ un single Inggrisi pari single Inggri Haruni di pari ke parinya ඒ පරිවර්තනය එක ඒක කියකින් අනිත් ඒකක කොච්චරද කිය බලන එක එක ඒකකකින් අනිත් ඒකක කොච්චරද කියල බලන එක අපි කිව්ව දිගමනන්න ඒක ගැන සම්මත ඒක ගැන කිව්වන අපි නේද මලිමීය සමීටරය නෑද මීටරය කිලෝමීටරය කිවනේද අන්න ඒවා අතර සම්බන්ධය බලන එක තමා අපි මේ පරිවර්තනය කියල ගැන ඒ අතර සම්බන්ධය මීටර කිය අද කිලෝමීටරය වෙන්නේ අන්න ඒ අපි බලමු හරි මාතුකාව දයාගනිවරයි අප බලමු හලවෙනි ප්‍රශ්නය මට දැන් චඩ් බොක් එකින් උත්තරේ ඒවන්ද. හරිද මේ චඩ්බොක් එක පාච්චිරලවර වෙලා ලියාගන්න බැරිවනා කියලමට පහන් කියලති නෝ පුතේ මට පන්තිීමම් පස් ේ ලින්ග මසජ එකක් කියව ලියාගන්න බැරිවිච කොස මඟ ප ට වෙන ඒවන්න හරි අපි පාදමට නැත්තං බාධාවෙන නිසා හරිේ ඔන්න දැම් මම අහන ප්‍රශ්න වලට දැන්මං ස්ක්‍රීනක දාලා තියෙන ප්‍රශ්න වලට किන්න එකන්නෙක ඔයාලගේ මං උත්තර අහන. එතකොට ල චඩ්බොක්කින් මට උත්තරේ එවන්. ප්‍රශ්නය දාපු ගමං එවන්න අරිද දැන් අපට අලුද්දරුව සබන්ධයලාඉවා ඒ කට්ටියටත් එක්ක මංමේ කිය අපේ අනිත් කට්ටියන දන්න වැඩේ මේ දමං උත්ත මේ ප්‍රශ්නය ධාපු ගමං දාන සැනින් ත්තරටක මට හම්ේෙනවා මේ ැනුත්මට උත්තර ගලාගෙන ගලාගෙන ගලාගෙනනවා අලුතින් අපිත්තක්ක සම්බන්ධයලඉන්න දූලපුතාල ඉන්නවාන ඒ කටියයටතවම කිවේ අප ස්කरीීන के ැසේජකක් ස්කरीීන්න के ප්‍රශ්ණ අද්‍යාපු හාම ඔයාලමට උත්තරේ දෙන්නේ උත්තරයේ දෙන්නේ චන් බෝක්කින් මේදතකොට මටයි චට්කක් දාන්න එහෙම යපි කරන්නේ නැත්ත උක්කූමල මයිකොන් කර ගයොත්ත ක් මේක එකම ගෝසාාවක් වෙනවා මං කියන දියහහිමිත්නය ඔයල කියන දියහිමත්න එනි චබක ම කර හරි හොඳ ඉති මට උත්තර වෙලතින සිල්ද තර හරි ොහොදයි මීට किलोमीීටर කියීද කියලතුම මං අහලති යන ්‍රශ්නය ඉතින් වැලට මට උත්ර වැදී වවෙලති මෙන්න මට ගු වෙතිलोमी මීට ද කියන लोमी න තව ගෑන මට වෙලති किलोමීටर දහයයි කියලා නේද මිනුකවෙලති යනවා බුදු අම්මේී අ ී දහ කියන්නේ किलोෝමීර පන් දහ කළු මාර උත්තර වන්නේ හරිි බල අනිත මටහරි උත්තරයවල තියෙනවා අපි බලමු ළඟ ප්‍රශ්න බල මේක උත්තරේ किलोमी එක එක යප කට්ිය හරිතුම හරි අපි අහමන දෙවනිකාශ්නයට ඔන්න දෙවිනි ප්‍රශ්නය किलोෝමීටर එක මීටරයද किलोෝमीීर එක මීට රයද පඩ්ඩක් එවන්න බල නට උත්තරටි කියෙනවා පසින්දමට උත්තරරි වැරදි මීට සීයි කිය වල එල තියෙනවා ඇවති සැ බලන්න යම් කිය හොද නඇක ොනිි කට වැඩි අල්ලගන්න නේද රදගන්න වරදන්නනක මරිටික් නේද හරි ඉති හරි මීට්‍ර කියල සිංහලින් හඳදක්පුල නැත මෙන්න මනල මට වන කිලමීට දාහ කියර මංහන්න කිලෝමීටර එක මීටර කියද කියලා ඉයන්නකොහද මල්ලිපොල් වගේ නේද එතකොට නම දාල වඩ පුනෑ අවශ්‍යන නේද ීටර කියලා දාලයවන්න පුළුවන් එ මකර දාල එහෙම නැත්තන්ගේ මත්‍ර ක කියර සිංහල අකරල්ලියල ඉලක්කමෙන්ගහලයි වන්න පුළුවන්දහ ඒත් ප්‍රශ්යන්න එහෙම නැත්තං ඔයාලට නිකම්මනිකන් උත්තර වන්න පුළුව ගැටලුවන්න පුහොමවුවත් මදන්න ට පැහදිලවෙන විද ේන ැතිේක මොුවහරඒව වන න්තේරු ගන්න වැරදි අදු පාර්ික ැතිකරග මෙන්න මට කලනත් වන මි්‍ර හ කියලා කිෝමිට්‍ර එකක් කියයන කිලෝමිට්‍ර දහම්මද. අනේමන්දා. මට හිතාකගන්න බෑ කිලෝමී එකක් මෙතන අහන්නේ කිලෝමීට එකක් කියලා කියන්නේ මීතරදාහයි කිලෝමීට දාහයින තයි් කරනකොට සමහරිට කලබලට වරදිෙනවා මේ ද ඔය ගොඩක් අයට උනේ කලබලයට වැරදුනේ ටයිප කරනකොටනද හිතේ තියෙනවා හරි උත්තරේ හිතය තියෙනවා හැබැයි වැරදිත තමා උත්තරේ එවවේ ඔන්න පුතේ හොඳට මතක තිාග ශිෂ්ත් විභාගට ගියපු හමතු හොමෙනවා කටු වැඩත් කරනවා හරියට කටු වැඩත් කරනවා උත්තරිත් හරියට හොයාගන්නවා වැරදි උත්තරලි බන්න හරි අවාසනාවන්ටයින කල්ුබලවෙෙන් දෙපා නේද සම්මා සතිය ඇති කරගන්න නේද යහපත් කල්පනාවෙන් උත්තර ලියන්න හැම වෙලාවෙම කල්පනාව වෙනස් කරගන්නා ඒකටතම බෝධි පූජා ටික් එහෙම තියන්න කියලා කියන්නේ කල්පනාවනි වැරදි වෙන්න නැතුව බෝධි පූජාවත් තිබ්බහම දේවාලට ගීලලා දේව පූජාවත් තිබාම ශිෂා තිබාග පස්සරන්න දව ඇල් නේද එතකොට හිට පොසොන් පෝයේ දවස පන්සලට ගිහිල බෝධි පූජාවක්ති යන්න එහෙම නැත්තම් හනුවර අන්රාධපුරේ එහම නැත්තං කොහහියාරරි නේද ඔයාලට ළඟ කැලනිය කොහහි අරි ලංඟම තැනකට ගිහිල්ලා නේද බෝධි පූජාවක්ති යන්න සිල් සමාදංවෙන්න හිතනි රවුල් කරගන්න ඉතා වැදගත් අපේ ජීවිත කාලටම හිතනි රවුල්ධ තියාගන්න පුළුවන් වෙන්්ඩෝනෑ අප අමුහෙමන ඊ ළඟ ප්‍රශයට මීටර් දෙදහ කිලෝමීට යෙද. ඔන්න ැන් බලමු කොහොම කියලා මීටර දෙදහ කිලෝමී යෙද. මීටර් දෙද කිලෝමී කීයෙද. ඉලක විත්‍රක වුවරන්ගේ තැති ප්‍රශ්නයනෑ කේම් කිය දාලාවන්න මෙ මෙමට කිලග්‍රෑම් කියල එක්කනෙ වවා මෙන්න කිිලග්‍රෑම් කියලවා කවුද බලමු මට බලන්න විදියක් නෑම එක්මටක්මට එක්මට ේටක යන නිසා ඔයාගන්න හරියමාරු. ගෙත්මිකර. ත්මික මට ඒවල තියෙනවා கிලෝග්‍රම් දෙයි කියලා උත්තරේ හරිද උත්තරේ හරිද ඔන්න ඔයාලතමා තිීයරණය කරන්න ඕන උත්තරේ හරිද කියලා හරිද මටි ඉමටික්මට යනහි දෙ එක ගපුහමට අයි හයාගන්න හරි යමා යමාරුවතම හොයාගත හරිද එතකට උත්තරේ බලමු උත්තරේ බලමු ෝමර දෙයි මීට දහ කියන ලෝමටරයි ළ ප්‍රශ්නයට. ප කිම කීයද. ම ප ම කීයද. ම ප මට ඕන්න දිලේන් මේසරෙත් උත්තරේ පලවෙනියමයව්වා නේද දිලෙන් ගඩක් කලාවට උත්තරේ පලවෙනනෙන් එවට උත්සාහ කරනවා ඉතිං හොඳයි උත්තරටි ඒපාණන කාගොත් වැරදිලන්නෑ මං යාලගේ චන් බක්ෂක දිහා බලාගෙන ඉන්න නේද ඉතින් හැමෝම හරිඋත්තරේ වලතියන කවුරුත් රදගරනෑ අන්න සම්මා සතියෙන් කටයුතු කරනවා ඒහින්ද තමා වරදින්න නැත්ති නේද? තම්ම වර්දිනයව නෙවෙේ ලේසියවා අපි බලමු උත්තරේ කිල මීටර පහයි කිලෝගෑ මෙමන වෙයි හරරි ඒ බරමැනවා පිඩම්මනිනේ දිීග අවසාන ප්‍රශ්නය කිලෝමීට හරකට මීටර කියීද කිලෝමීට හට මීටර කීයද දැඟහන්නේ මීට හරි හරි හරසියනවෙයි මට එකනෙ කාරසිය කියලවා මන්න්නම කියන්නෑ ඔම්මූ මෙන්න මට උත්තරකවයි එකයි බිඳු පහක් කිදර දාලා නේද. ල්ග හලත්ෙනවා මි ලීටර කිය ගාලයනොමට බලන්න විදියන්න ඉට ට යන නිසා බලන්නග ඩ කාය ගතයෙන හින්ද නද මිල ලීටර කියලා එෙක්කන කෙව්වා එතකොට මංවවැල ගොත්ර හරිර කිය බල නොන්න මේසේ ගත්මක හරියට උත්තර වෙලතියවා සිිතතු උත්තරේ වැරදි වෙලතියෙනවට නේද අපසර බලන්න ලේසි ප්‍රශ්නම ව්වා නේද මේ ඔක්කොම ඉතාම ලේසිය මේ අපි තාම පාඩ මේ ලේසිම හරියයි ලේසිම හරයේ මෙෝවරද ගන්න බෑ හරි උත්තරේ අපි දන්නවා මීටර හාරදාහයි මීටර හාර දාහයි හොඳයි එහෙම නං අපි තවත් එක ප්‍රශ්නයක් ඔයාරට න අපි මටික මෙහම කරුණ ඇති මේටික අපි ලිය නේද ේටික අපි ලියගම් මෙහමඉන්න දැ බලාගන්න ැන් උත්තරේ වන්න පක් බලාගන්න මම දැන්කරන්නන්නේන්නේ මෙන්න මෙතරින් මේටික ගොඩ නගනවා දැම් බලන්න මම කරන වැඩ මටික ම මෙතනින් ගොඩ නගන්නයන්න මීටර දාහක් र එකයි ට තම මේවල කියර දු ලගම ප්‍රශ්න විදිහට උත්තර ගත්ත මෙ මේටික ගොඩ නගන් ඕන නිසා නේද ඔටික ඔයා න්න ඇතින් දනවෙ මේ ගොඩ ල පන්න ලදන්න දන නිසා මේ බලාගන්න මීටरද किलोमीීටर එකයි මේ සමාලකන කියල කිය ඒද පැත්ත සමානයි කියනකව දන්නවාන්නේ නේද මීට ද सමායි लोමීටर එකයි කියන मीීට ද කියන किलोमीर එකයි किलोमीීटर එකක් කියලා කියන්නේ මීටर දායි මේ දෙක දෙපැත්ත හරවලම මේ තියෙන්නේන එකමදේ එකම අදහස මීටර ද කිලෝමිටර එකයි කිලෝමිට්‍රය කිය මීට දක් දෙක දෙපැත්තටම අපිට කියන්න පුළුවන්න දෙක දෙපැත්තරම අපට කියන්න පුළුවන් ඒකත් අනි පැත්තට හරවලම තියෙන් හරි ඒට පස්සයන්න එක මීටර දෙදහක් කියලා කියන්න එහෙනම් කිලෝමීටර දෙකක් මීටර පන්දහක් කියලා කියන්නේ කිලෝමීටර පහක් ලෝමීට හතරක් කියලා කියන්නේ මීට හාරදහසක් ඒ ඔන්න අනි පැතර කියන්න පුළුවන් මිත්‍ර හරදහසක් කියන්නේ කිිලෝමේට්‍ර හතරයි මේ විදිහට කොයි පැත්තට දුන්නත් කොයි පැත්තට දුන්නත් අපිට හරි විදදියට හිතලා උත්තරේ හදාගන්න පුළුවන් වැෙන්ඩෝන මෙන්න මේටික පුළුවන් ෙන්දුවර ගැටලු විසඳීමට ල හිතන ති මෙම හරි ලේසි වැඩන මෙම ලේසි තමා ලේසි තමා මේ ලේසි දේ කල්පනා නොකර උත්තර සමාර වට හරසිව ර හට හරසිී ඇව නද දහට මී मिलී කිය හ ව கிग्ම් ල හල पංචි දේ වැැදගන්න මටික අපි ලියගම් ඔ පට කොටුුව ඇතුළ තියෙන ටික ියා ගන්න මාතුකාවට මේ අනි්‍යව ියන් පාම් හපාට කොටුව ඇතුළේ තියෙන ටික පමණක් ලියාගන්න කහපට කොටුව ඇතුේ නටික පමක් ලියගන්ද කිින්දු ඔන්න ඔයාගේ කිින්දුගේ ප්‍රශ්ණයටමං උත්තරේ දුන්න හරි කහපාට කොටුව ඇතුළේ තියෙනටික පමණක් ලියාගන්න කහපට කොටු ඇතු තියනටික විතරයි නිතවලියන්නෑ ियाම සග කො ත ට තිගන්න තමන් දැනගන නන් विदु ට පසිසි आ කමरा කරගන්නම හමෝම වැඩ එකටරසා गयानी ට පස්ස ද गायු නද මට හැමෝගම නං කියන්න නමාරුයි කොන් කරල නැති කට්ටිය ගොඩා කට්ටීන ඔන් කරලා තියන්නකොටමට බලන්න පුළුවම්පුුතේ ඔයාල කරන වැඩටික මොනාද කියලාටික බලන හොඳයි ඔයාලටම තමයි හොඳ වෙන්නේ නේද ඔයාලදිහා බලන එක ඔයාලටමතමා හොඳ වෙන්නේ නේද එතකො ඔයාලම පාලනයවන වැරදි වැඩ කරන්නන්නේ නැෑැ ව වැඩ කරන්න හිතුුණට කරන්න නෑ මෙතැමරාවන්න වෙලා තියන නිසා නේද එකොට මම් බලං ඉන්න කියලලා ලලා හැමෝම දන්නවා. නේද. හරියට එතකොට අර ස්කෝලේ පන්තිිකාමරේ ඉන්නවා වගේම තමා. නද ස්කෝල පන්තිකාමරේ ඉන්නකොට රිදක්ගෙනල් ලිවරල. උදදේ රෑට නිදාගන්න කකොට පුරුවගත් ිච්චිත ගල්ල ල න්න හලා නේද නෝබෙනනෙන් හැංගිල ඉන්නවාද. එහමඉන්න නෑනි නේද. එකොට ඒවාගේ ගෙදර දැන්න්න ඉන්න වෙලා වෙත් වීඩියෝ චමාව න් කල යන්න නකු න් කරා කියලවර වෙලා මේ මේ මොකක්ද කියන්නේ. විශේෂවාසයක්හෝ අවාසියක්වෙ නෑ නේ ඔයාලා එතකොට කරන්න දේවල්තික මට බලාග ඉන්න. එතකොට නේද මාර්ශන නිදාග ඉන්න හත් මම් බලා ඉන්න. එතකොට නද වැරදි අඩු පාඩ තිෙන්ටක් මක් කියනවා. තකට න්ගල හැදනවා. නේද කම්මලි නෑ නද වැරල දිහා බලාගෙන ඉන්න සනය ද අසිරු එතකොට හරි. දුරදහමළත් කාර ර්ගෙනීන හරි බසරමතු දම් පොත මට පේෙනවා හොඳයි පොත පෙන්නනවා සමර කට්ටිය නද හොඳයි මට පේෙනවා පහන් ලක්නදු ලියල ඉවරයි ලවන්න මසිලනනි හොඳයි මට පේෙනවා මංයාල බලාගනයි ඉන්නහස හසදු හසදු හොඳයි වෙනුජ හොඳයි පොත්තිික බලාගෙන ඉන්න මම මට පෙන්නපු අයගේ හසංගි හොඳයි හිරෂ හිරෂ හොන්ඳට තියෙනවා ඇලිතුළ හරි එතකොට දැන් ගොඩක්ටය හසඳී පෙරේර හරි එතකොට ගොඩක්ටේ පෙන තකො ඔක්කගේම බලන්න බැරිවයි පුතේ අසරු ගයුක පසෙන්දුව ඊට පස්සේ මාලක යොමාල් එලවට විශ්ව නෙත්සර කට්ටිගේ පොත්තිික ම බැල වන්න හොඳයි एक ंट මට ට ම බලාගने ලක්‍ෂිත මක මනුක මට පොත පෙන්ුවන ලක්ෂිත පෙන්වා හරිතකොට වන්න මං ඒතික බලාගෙන යන්න හමෝගේම ලස්ස නත්තාකරෙන් පැහදිලි වලියල තිෙන් නපුතේ හොඳ යකොට නජ ල තුළ මම කිව්වා නතු මनसाර හරි ට පස්ස මකද में जीटीමකरी ලाइटහම मොකක්ම में ව ර ක නමක් වගේ න හදා ගන්න පුතේ නමැතු මට කියීවන්ද බෑ මොකද කවුද කියලා මනුල හරි එතකොට අපි යමුහ මන ගීලඟ කොටසට හොඳයි අපි බලමු. මේ කොටසහනල් ලියගනී රයි අපි යහම ඊළඟ වැඩේට. හරිද උන්න දැන් මං ඔයාලට කශ්නයක් දෙඩ යන්න මේ හැන්දෑයා මේ කවිශ කියනස මම දැන් ජොයිවුනේ කරන්තිබන නෑ මකද මන පොතේද ලියන්නේ පුතේ ඔයා පොතේ ලියන්ද මගේ ස්කෝල මගේ පන්ති දරුවෙක් නම් ලියන්න පුළුවන් මගේ ස්කෝලේ මගේ පන්තිය දරුවෙක් නම් ලියන්න පුුවන් අපි ස්කෝල ලියන ගනිතයේ පොතේ වෙන පොතර ලියන්නේ. හරිද එහෙම නැත්නම් ඔයාල වෙන පොතක හරි වෙන එකක ලියගන්න ඔයාලගේ දැනුමට මේ පාඩම වැදගත් වෙනවා ඉස්කෝලේ පොතේ ලියන්න නැතුව නද එතකොට වෙන පොතක ලියාගත් හම ඔයාලට එතකොට පාඩම ගැන හොඳ අවබෝධයක් දැනුමක් ලැබෙනවා පාඩම කල් ඇතුව ඉගෙනගෙන තියෙන. වැඩ වැදගත්න ස් පොලද දෙවැනි පාර්ිකෙනගන්න තකොට දෙවනි පාටික ගන්න කොට. තවත් හොඳට තේරෙන තවත් හොඳට තේරෙන. හරි ඉතින් අප ඔන්න ප්‍රශ්නයක් දැදතම යන්න මීටරවල ලියන්න ලියන මේ ප්‍රශ්නය මීටර්වලින් ලියන්න කියල මං එකක් කියල දෙන්න. ඊට පස්සේ අපි උත්තරටික හඩන්ඩ ගැටලුටික් දෙනවා. හරිද මීත්‍රවල ලියනනික දන මාත්‍රකාාව විතරක් කියියලතියාගන්න ඕන්න හන් දයාමේ අපි බලමු කිලෝමී දෙකයි මීටර තුන් සය පණහා කියන එක කොහොමද මීටර්වලින් ලියන්න කියලා කොහොමද මීටර් වැලිග ලියන්න කියලා ඔන්න මං උත්තරේ දැම්ම හදන හැටි පැහැදිලි කරන්තව මට ඇස්ති වෙන්නේලෝමීට දෙයි මීටර තුන්සය පණහා තුන්සය පණහා මීට තුන්සය පණහා කියන තැන අපිට තියනෝ මොනාදලෝමීට තියවා මීටර තියනවා කම් කියන්න ලෝමීටර එම් කියන්න මීටර ලෝමීට සහ මීටර් කියන දෙකම අන්තර්ගත වෙනවා මේ ප්‍රකාශනය තුළ කිලෝමීටර දෙකයි මීටර තුන් සය පණහයි එහෙනම් මට තින ෝමීට තිය ඒනමොක දන්න කේ දැහෙමන මේගන්න දුර මැනගෙන යනෝ කොහ රත් ගර මැනගෙන මැනගෙන යනකොට අපිට කියන්න පුළුවන්ද මෙතන තියෙන් දෝනැන්නේ මෙතන හරියටම කිලෝමීටර දෙකයි හරියටම කිලෝමීටර පහයි හරියටම කිලෝමට රැසයන් හරිතම කිලෝමේට්‍ර හතලිස් තුනයි එහෙම කියඩ අමාරු එක තැනකේදල තව තැනකට දුර මැනගෙන යනකොට කිලෝමීර ගානට අමතරුවෝ තව මීටර ගානකුත් තියන්න පුළුවන් ඒ යන්නේ කිලෝමටර දෙකයි තව කිෝමටරයක් නෑ කිලෝමටයට අඩුයි අන්න කිලෝමේට්‍රට අඩුුවයින අපි මනින්නම කෙන්ද මීටර වල මස්සලකිී අපි සුදුසු ඒකකවලින් තමා සුදුසු තැන්වලදී මැනොම් කටයතු කරන්න ඒ කියන්නේ අපි මනින්නේ ඒ ඒ තැනේ හැටියට ඒ ඒ ද්‍රව්යේ හැටියට ඒ ස්ථානයේ හැතිට ඒ ඒ අවස්ථාවේ හැටියට එහෙමනා අපි පොතේ දික මනන වනන්හම කිෝමටර් වලින් මහින්දන්න මනින්ද බෑ පැන්සලේදි පැනදි බීම බට දිග ඒ අපි මනින්නේ සැටිමීටර වලින්. ඔයාලගේ උස උසත්ි සැටිමිට වලින් මනින හන මීට්‍ර කෝදුවත් පාවිච්චක මිද පුළුව නද ඒවා අපි පුඩාමය සන්ටිමීටර් වලින් පා මනිිනෝ. ශාලාවක දිග ඔයාලගේ ගෙදර දිග ගෙදර පලල ඒවගේ දේවල් අපි සැටිමීටර් වලින් මනින්ට බෑ විශාල වැඩි සැටිමීටටර විශාලයි ඒනිසා අපි මීටර වලින් මනිනවා. මීට වල නොත්. බැරි ඊත්වදා විශාලේව අපි ඒව කිලෝමීටර වලින් මනිවා කියලා. එතකුට ඩැ මේට වලින් මනින් බැරිහි අපි කිලෝමේටව වල මන්ගන හැබැයි කිලෝමීටර් වලින් මැනගෙන මැනගෙන ගිහිල්ලා කිෝමේටේට වඩා අඩුවෙන් තවටිකක් ඉතුරු වෙලා තියෙනවන්නම් මනින්ද තියෙන තැන එක තැනකයිඉදලා අපි බලමු ස්ක්‍රීනකේක් පොඩි කොඩ්ඩක් අඳන්නම් අපිට ඕනෑ මෙතන ඉදලා මෙ තෙන්ට මනින්ද අපි හිතමකු ගේන मैं ගන න්න किलोमीर තව किलोमीटर नज स्क्रीन शयरिएल දෙන්නේ නහැ ඒ නිසා सेवन किलोमीटर දෙ අප ගया ප තව ටික ඉතුරී න ක ඉතු ना දැන් අපි ඔන්න ලෝම මෙතට කියලා හිතමු පොතට අපි කිලෝමීටට දෙකයි කියලා හිතමු. දැන් තවටික් ඉතුරවෙලා තියනවා මේ අපි මෙත්තෙන්ටක මනින්දතුන. හරිද තවතිික මනින් ඉතුරවෙ යනද මොකද කරන්න මින් නැතුව නොවත්තල නික න්නවා. කිලෝමිට දෙකයි කියල ලිය නොද. එහෙම ලියන්ට බෑනිිපුතා ඒ නිස්සාප මොකද කරන්නේ. මේ ඉතුරු වෙච්ච දිගත් මනිනවා. ඒටික කිලෝමීටයක් නෑනේ. ත්තමකද කරන්නේ ඒතිික මීටර්වලින් ලියන්ඩ වෙනවා. ඒතික මීත්‍රවලින් ලියඩ වෙනවා. ඒනිසා අතමාපුතා මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ප්‍රකාශන එන්නේ. අපි කිලෝමීටරවලින් දිගදුරු මනිනවා කිය කිව්වට ලෝමීටර වලින් මනලතව ඉතුරු වෙන කොට සක්තියන වනාං අන්න ඒටික අපිට මීටර්වලින් මනින්ඩ වෙනවා. කිලෝමේත්‍රේයට වඩා අඩුවවුවටික අපිට මීටරවලින් මනින්ද වෙනවා. ඒනිසා අතමා මේ ප්‍රකාශනවල කිලෝමීටර සහ මීටර කියන දෙකම අන්තර්ගත වෙන්නේ. ඒවගේ ඒව දීලා අපිට කියවා මීටර වලින් විතරක්ලිය අන්ට කියලා අපි ස්තර වෙල කරා මංකිවර පුංචිදේ මට තිෙන් දෝන කියලා කිලෝමීටර දෙකක් කියලා කියන්නේ මීටර කියද. මට ච්බොක්සිවට ටක්්ගල විනාඩීම බලඟන්න. ආරද්‍ය සිංනල් නැත්නම් මේ ව ප්‍රශ්යන්නෑ මරකෝඩි එක දෙන්නම් ඒකෙන් බලාගන්න පුළුවනි ප්‍රශ්න තියනීම වන්න මංචඩ බොක් එකේ වගේ ප්‍රශ්න වලත නිතරමම් බල උත්තර දෙෙනවා රයි ඔන්න මට උත්තරටක එවනවා එවවා එ වනවා කට්ටිය ගොඩක් එවනවා කිලෝමීර දෙකට මීටර මෙන්න හසන්ගේ ආත වවා මට කිලෝමීට දෙදායි කියලා අනේ මද හසන්දී ළඟ හිටියරන්හෙම දෙන්න හිතෙනවා තෝක්කා හරි එතකොට මෙන්න බලන්ඩ වැරදි කර ගණ්ඩ එපා මෙන්න දෙකයි කියලා වනවා අනේ අම්මේ මන් දන්න එවන උත්තර ජාති ටික සනුති එවනවා මීටර දෙසී අයිලු අනේ මන්ද කිලෝමීටර දෙකට කොහෙද මීටර දෙසියක් වවෙෙන කොයි රට ඉදල මනවද දන්නෑ අංග හරලෝකීගල වෙෙන්ඩ ඇති හරි අපි බලමු මීටර දෙදාහයි ඔන්න මීර දෙදාහයි අපි කිව්වනේද මුලින්ම කිව්වපුතේ අපි ලියාගත්ත බලන්ඩර කපට කොටු ඇදර දිවිච්ේ අපි ලියා ත්තයක තියෙනවා ඒ තියනෙන් තම මම මේ ගන්න වැලට කියල දෙන්න ලේසිවෙඩ ඕන නිසා හරිද ලෝමීටර දෙකට මීටර දෙදාහත් තියෙනවා හරිද එතකොට එහෙනං ඒ මීටර දෙදාහ තමා අපි මෙන්න මේ ලෝමීර දෙකේ මීටර දෙදාහ තමා මෙතන මේ ලියලා තියන්නේ කිෝමීර දෙක් කියන්නේ මීටට දෙදාහයි මේ තුන් සය පනහා මීටරන ඒ අයිති මොකක්වත් වෙනසක් කරන්න දෙයක් නෑ එන්සා එක මෙහෙම්මලිවා එහෙම නං ඔන්න කිලෝමීටර දෙකේ තියන මීටර දෙදාහ සහ මීතර තුන් සය පණහා මේ දෙකම එකට එකතු කරලා තමා අපි මෙතන්ට මීටර්වලට හදන්නේ මීටර්වලට හඩන්නන්නේ නං උත්තරේ වෙනවා මීටට දෙදහස් තුන් සියය පණහා දෙදහස් තුන් සිය පණහා හරි නේද හැදින හැටි පැදිලි නේද හරි ඒ වගේ ගැටලුටිකක් දුන්නොත් හදන්න පුළුවන්නේද අර දෙදහට දෙසය කියලයි වන්නේ නැතුව නේද ඇතකොට මීටර් වලට මිලලීටර් කියල දන්නේ නැතුව හදන්ද පුළුවන්නේ ද හරි එහෙම නං ඔන්න මං ඒවටිකක් දෙන්නම් පොඩ්ඩක් ඉන්න මේටික මකලදාලා අනවශය වටික නැතං කැතයිනි आගने स्क्रीन න්න ंगना ්‍රශ්නट න්න මේ න්නपा पा මේ නවාද කියලා හරිද ඒ න්නේ න हनेहाස हास हा ंद ला මම दे කියලने क කිය මට වල තියෙනවා अමට දක්න ඉන්න ඉන්න වෙන්න ආචයව මකින එනිසා කියදිගන ප හරි අි බලමු ඔන්න හලවිනි ප්‍රශ්න ලද මිට්‍රවල ලියනෙල විතර තින කමේ අපි කියපට ලියන්න කහපාටික විතරයි ලියන්න කහ පාටික විතරයි ලියන්න කිලෝමීට හතරයි මීට්‍ර පන්සය පණහා ලියල උත්තරරි තිස්්‍ර හිදාන උත්තරම ස්ර හින්දදාන්න ඉස්්‍ර හිදාන්න දටක් ගම විනාඩී හදාගෙන නවා නිනාඩී බලනවා ඉනාඩී හරියක්දදාන වැ மாமா இ බ බ බ அறிහයි න්න වර්ෂා ඉන්න නේද අදීශයම ඉන්න හරි බලන් ඉන්නේ ඔප්පෝඒල් කියල දාලා තියෙන්නේ නම දාන්න පුතේ කොඩ බලන්න තමන්ගේ දැන් තමන් දන්නහ තමන් මහන නමින් ඉන්නවාද කියලත් සමහන්ලාට දන්න එනිසා කොඩ්ඩ බලන්න අර පටිසිපස බලන්න තකොට තමක් ඉන්න මොකෙන්ද කියල උඩිම උඩම ඉන්න තමන් ඔයාලගේ බලනකොට ඒක තමන්ගේ නම වැැබියයට තියනම් පොඩ්ඩක් හදාගන්න තමන්ගේ නම වැරදිියට තියනම් පොඩ්ඩක් හදාගන්න හරි විශ්ව සම්දේශ හරි කලන හරි ඔක්කෙන්දු හරි හරිනය හරිම වැඩි වෙලාවත් දුන්න අපි මං පොඩ්ඩක් රව්මක් ගියා පන්තිය වටේ ඒ නිසා ඔන්න දෙවෙනි එක කිලෝමේට්‍ර අටයි මීට එක පන හමටි කලේ මට පස්සට ුප්‍රික දාන්න මේ පත් අපි හරිදාගම ප්‍රශ්ික ටි ල ඉර වෙලාල හරිද කිලෝමේට එකයි ආටයි මීටර් එකසිේ පනහ ලස්සනට ලියන්න පලස්සනට ලියන්න පොන්ඳ දරුව වගේ ලස්සනට ලියන්න ඒ වගේම සංකේතයේ දානකොටත් ලස්සනට දාන්න චැඩ්බොක්කින් උත්තරේ වන්ඩ පාපපුතේ එවල තියනවමට උත්තර මහන්සිවෙෙන් දෙපා මං මේ වෙලාවේ මේටිකොයාල පොතේලියන් යි දෙන්න එනිසායිටික පොතේලියන්න හොඳයි මං ඊලඟික දාන්නම් කිලෝමීට එකයි මීට එකසිය දහය කිලෝමීට එකයි මේට එකසිය දහය කහපාටේ වටික විතරයි ලියන්න ඔය කලපාටින් දා තියන උඩ තියන ලක්කම්ටි කහෙමන ලියන්න නැහැ හරිනේද හරි ඔන්න අපි හෙනම් බලමු ඊළඟ ටික සනක උත්තර වව දෙපාචට්බොක්කෙන් අපාදදු මහන්සිවෙ දෙපා අපි අමු ඊළඟ එකට හෙනං අවසාන එක කිලෝමීටර දහයයි මේටර දෙසීය ොනුමං එක දැම්ම ස්ක්‍රීන එක කහපාටින් තියෙනවා යටම තියන එක ලියන්න උත්තරෙත් ලියන්නේ ගමං උත්තරයේත් ලියන්නේ ගමං මං කියනවා වේග වැඩීනං මට මෙසේජ එකක් එවන්න ග වැඩිය කියලා එතකොට මන්ටික් වේගේ අඩු කරන්න පුළුවනි වේග වැඩීනං මට කියන්න වේගේ අපි අඩු කරමු ඔයාට ලියන්න පුළුවන් පහේ පන්තිය දරුව වේගෙන් ලියන්න පුළුවන් නිසා මන්ටිකක් ඉක්මනං මේටික කියල යන්න ඉස්සරහට හරි එමන උත්්‍රරටික දාළ වය හම නේද හෝබලන් උත්්‍රරටික දාල ඉවරනං පොඩකින්න පොඩක්කින්න තවයි එකක් මමතිට දෙන්න ව නද තවයි එකක් දෙන්න තව එකත් දෙන්න කිලෝමීටදොහ මීට අටසිය පණ උොනමන් තව එකක් දුන්නා ඒත් හදන්න ඔන්න අන්තිමේක ඒක තම අන්තිමේක ආය දෙන්න නැහැ හරි ලියල ඉවරද උත්තරටිකත් ලියල ඉවරනාා අත උත්සන්න අත උස්සන්න ලියල ඉවරනාා මම් බලාගඉන්නේ තාම නෑකට්ටිය ඉවර වෙලා නේද උත්තරටිකත් විදුර ඉවරයි හරි පහන් නිවරයි පහන් ලක් නෙදු ඉවරයි පසිින්දු ඉවරයි අතඋසවා හසින්දු ලියන ගමන් අතවසල තියෙනවා ඊට පස්සේ සසයෙන් ඉවරයි හොඩයි තවකට්ට හ හසං හසංග ඉවරයිද අත මෙහෙම තියෙන්නේ මට ඉවරයින හරි අනික් කතමට පේනැකුතේ හරි පේනත මෙහෙමතිය හරි අත පේ නැතිවුණා ඒකයි හරිය හරි එතකොට ඊළඟට කවුද මේ හරි ලේත් ඉදිසර පල්ලවත් ඉවරයි හොඳයි ඊළඟට අපේ කෞද තරු ශික ඉන්නවා හොඳයි ඊට පස්සේ බවන් ප්‍රබෝධන ඉවරයි ධනජ ඉවරයි හොඳයි හරි හස හසන්දිී මට පේනවා ඉවරයි හසදි සෑහන වෙලායි ඳම් බලාංගින්න මට නම කියන්න පොඩ්ඩක් පරක් වුණ හරි එතකොට තව කටිය ගොඩක්කින්න ඉවර වෙච්ච කට්ටියේ හරි අත පල්ලට දාන්න හොඳයි ටිය ඉවරහින්දා අපි බලමු උත්තර ටික එහනම් රතු පෑන තියෙන රතු පැෑන ගන්න එමනත වෙන පැෑන හරි පැන්සිලින් හරිකමක් නෑ හරි ටික අපි දාගම් ඔන්නම හරිටික දාන්න හරි උත්තර ටික දාන්න කොටු අත්දාගත්තා දැන් අපි උත්තර ටික දාම හලවෙෙන එක මීටර් වලින් ලි වහම කිලෝමීට්‍ර හතරට මීටර කියති එවන්න බල චැඩ්බොක යම් පෝඩක් ව බලන්ෝමීහ මී කියත්තිනවද කියලා චඩ්බකින් පෝක් ඉලක්කම් නැද්තික ගහලා නෑ මට උත්තරේනවෙේ න්නේ අන්න අහන දේටන වෙයි උත්තරේ දන සමහරකටියය මහි ය වැඩ කරයි කියලා ම යන්නෙ කොේද මල්ල පොල් යන්නො මල්ල පොල් උත්තර දුන්න සමාර්ක්්‍යය මට හ ක ලවල සම්පූර්ණය වැරදිී උත්තර පිස්සල්ලකිවා හරකට මීට හාර දහසක් තියෙනවා කියලා කාවී සම්පූර්ණින් වැරදි උත්තරේ හරදහස් පන්සය පණහයිවල තියෙනවා. නේද අය් කරන්ටක ගියා දැන් සම්බන්ධ වනාා හොඳයිපුතේ මටික අපි හදන්ඩ දීලා තියෙන්නේ ඒ හදන්ඩ දුන්නටික බේතික තම අපි රේටක බලාග ඒතික උත්තටක දන්ටලියයාගන් ළඟ කොට සිදල වියාකාරකම්ටි කරමු. හරි කිලෝමීත හරට මීට හරදහසයි ඒහ මේ පන්සිය පණහයි එකතුක රහම පිළිතුරතමා හාරදහස. පන්සිය පනහා වෙන්න හර දහස් පන්සිය පනහා වෙන්නේ මම පිළිතුරන ව किෝමීට හකට මීටर කියයද යන්නද මල්ලක සමහර කට්ටියलोෝමකට मीීටर කිය යද එවන්නමටට මීටर කියයද එක්මනිගේ වන්න වැඩි වෙලාම අපිට ගන්න බෑෝමට මීට සද පලවෙනි ජයග්‍රහ කිය මෙද නිව උත්රය වා විින්දිි තියවන ොල කට්ටි ගොඩක් යවනවා ද හරි නති පාන හරි වලතින යන්ත හොඳයි හරි එතකොට මේ බවන් ප්‍රබෝධන රි ඔක් හරි ක් හො ට හො ක්කම රි ක්කම රි හොදයි හොඳයි රි හරිිය වලතින किलोමට किलोමට අට හ එකය පනහයි අට හ එකය පනहाයි, මීටවල ලහම මීටවල ලිම ඊළඟට किलोම එක දන්वाන එව යක් නෑ किलोෝමි එකට මීටर හයි දහ ද එකसीය දයි උත්තරය වෙන්නේ මීටරදහ එකය දයි ඊ එකඊලය එක වන්න किलोමට දහයකට මේකනම් කවල්පන කලා වන්න किलोෝමට දකට මටර කියද මීටර කියද හරියට වන කට්ටියට අයිකත්වා නද හරි මට දෙන්නයි තුන්නයි අතරයි පහය හයි සමාකට හොයි මටරම ඇත් කල වනවා හර කලාපේ දහස් කලාප අපි ඒවත් දන්නවන සමහරි වනයද එතකො එනිසා හොඳයි හොඳයි අශයෙන් පිලපිටිය හරි හොඳයි එවනවා හසදි පෙරේලා මීඩර් කියලත් දාළමබවා මට නැතිමත්වන ව දහ දස් දෙේ ඒවා සම්පූර්ණින් වැරදි කවදමට මේම බලගව උඩ ට ක්ම ටික්ට කියයන හිද සිතු උත්තරය වැරදි නේද ඊලක ඩතාවක මේ මට මේ උත්තරය එවනකොට මට තවතවයි මේ අලත්්‍යය මතක්ක ෙනො කියන්න හරි එතකොට මංගේ මේ උත්්‍රරටික දාළිවර්ත්හම් කියන්න මේ ගොඩායිමට හරි උත්තේ දස දහස නේද උත්තරේ නතට දස දහස් දෙසීය මීටට දස දහස් දෙසීය හරිද ඊළඟට මං ඔයාලට මේ එක්කම පොඩි දෙයක් කියන්න දැම උත්තර එවනකොටි වැදි කරන්න ඕන වැඩදි කරනකොට ත ඒවා කියන්නට මතක් වෙන්නේ වැරදි කරනකොට දස දහස එවනකොට මෙන්න මෙහෙම එඒවල තිබුණා හරිද පුතේ දස දහස ඔන්නවේ රතු පාටික් පේන ආකාරය එවල තිබුණා ටේ රවමක් අලන්නක්කු මෙන්නම මං කොලපාටි රවමක් ඇද පේෙනනවනේද මෙන්න මේ විදියට එවෙලා තිබුණා දැම්මට ඉස්සල්ලමං දැම් මේ පන්තියට කලින් කරපු පන්තියේ මේ ප්‍රශ්නයාව ඒක මට මේ දැන් ඔයාල මට උත්තර එවනකොට මෙහම එවල තියෙන හින්ද ආපහුසරයක් කියන්න මතක් වුණේ මේ වගේ කරනකොට අපි මෙතන කොමාවක් දාන්නේ හොඳට මටකතියාගන්ඩ අපි ගණන් සංඛ්‍යයා ලියනකොට කොමාවක් දාන්නේ නෑ කොමාවදදාන්නේ නෑ ඔයාලගේ බැංකුපොතේ ඔහොම කුමාවක් ඉනවා ඇති බැංකුව මොන හරි ස්ටේට්ම්ක බැංකූ යාගේ බැංකු පොතේ එහෙම නැත්තම් ඔය මොකක් හරිනේද ඔයාලගේ වැඩිටියන් ගම්මල තාත්තලලා මොව හරි වැඩ කටයුතුරොට යාලා කොම දාලා සිියියල ඔය මොකක් හරි ඒව කරනවා ඇති ඒ ගැන හිතන් දෙපා හරි ඒක ඒ ගැන හිතන් දෙපා අපි ඉස්පෝලේ ළමයි අපි හරියට ඉගෙන ගණ්ඩුවන delante குமாාව දමු වැඩ දි. කද දන්නුවද මේතින දහායි බंद තුணයිදස දහසව குதாக விங்கண்டேது ஒ இந்த ිக்க වා குமாාවදා යාට லல பெண்ண ஒ දල ළங்கට விස් ට ති රටாාවක් ලියන් ළங்கට හතලිඉ ගම්න්න තිබෙන හ න්න ට පස්ස ඔන්න පණහා කොමාවක් හැට මේද පොමාවක් ඊට පස්ස මෙන්න මේ වගේ මේ බලන්න බලන්න මමලිය තිය ටකල්ට පැහැදිලිව පේෙනවද කියල බලන්න අනවශය ම කළ දාන්න එතකොට ඔන්න බලන්න දැන් තියෙන විयो කොහොමද කියලා මේ දහය විශ්ස තිය හතලිය පණා හැට මේ සංඛ්‍යාව වෙෙන්ක කරල නේද තියන. කොමාවදාල වෙන්ංකරල නේද. දස දහස්සත් ඔයාලා අරවිද්‍යට කොමාවදාලා එව්ුවතුන් ඒකෙන් අදහස් වෙන්නේ දස දහස නෙවේ මෙන්න මේ වෙංකරා වගේ සංඛ්‍යයාත් දෙකක් වෙෙන්ංකරලා තියන. කොම අපි පාවිච්චි කරන්න එකම වර්ගේ වචන වෙන් කිරීමට නේද. කූඩේ අම්බ ධම්බනා රංවරලු දේ මොනහරි නේද පළතුර ජාති තියන. පළතුර ජාති ුවෙන්කර නද කොම දානන්න නේද. කමල් අමල් ගයනී නයන නන්ටික විංකරන්නන්නේේද කුමාවදාන්. සංක්‍යයාටක විංකරන්නට නේ දෙහි කුමාව දාාන්්ඩුවන වන්න. ඒ සංඛ්‍යාවක ඒක කලාපේ දහස් කලාපේ වල හයි පන්තිගෙන ගන්නවා මේගේ සංක්‍යයා තුනේ තුන තුනේ තුන වංගෙනවා වං වෙන තැන්වලද අපි කුම දාන්නේය. කුමාව දැම්මුත් සංක්‍යාව දෙකට වෙං වෙනවා. සංක්‍යාව දෙකක් වෙනවා. සංක්‍යාව දෙකක් වෙනවා. අ ඒහින්ද කුමාව දාණඩ එපා ං දැම්ේ බලන්න මේ කුමාවදපු හින්ද සංखාවවෙවෙලා තියන වෙන වෙනම වෙන වෙනම තියෙන කුමාව දැම්ේ නැත්නම් එක සම්पूර්ණ එක සංख්‍යාවක් වෙනවා ඒ නිසා කුමාව දා වඩ එපා පැහැදිලි මංකයක අපි අමු ඊළඟ උත්තරයට මෙන්න මෙතන තියන උත්තරේ අපි බලමු මේ උත්තරය ළොදහ අට පණහාළද ප බලමු අපි ක්කම හරිකට්ටිය කවද කියලා ඔක්කුම හරිකට්ටියේ කවද කියලා ඔක්මහරි කට්ිය ඔක්කොමහරිකට්ටියේ ඉන්නවා ගොඩක්කින්නවා ගොඩක්කින්නවා හරි සඳ ඔක්කම නැතුම් හරි සංකල්ප ඔක්කුමලගම හරි 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 හොඳයි හොඳයි මම එකන බලාගෙන බලාගෙන බලාගෙනයන්නේ හරි බිමන්දි මට පේනෝ හොඳයි විදුර පේනො නේද තව මම නම නම කිවට මේ කිය පුකට ීතරනන්නේ අනි හමෝ ම ස්සලතින් ම වැරදි කට්ටිකව ති ද කිය බලන්න සිතුම් දෙකර මල උස්සගී හරි හොඳයි මට පේන ඔක්කම හරි හොඳයි ජනනිද ජනිදු හරි හොඳයි මගේ යාලුව නේද හරි හොඳයි ජනිද හරි එතකොටට න ඔක්කුම් පහන් අදක උස්සලා හොඳයි හරි එශේ හරි නම කිව් නැ කියලා කනගාටු දෙපා ඔක්කගේම නන්ටික කියන ගුත් ගඩක් වෙලා නිසා හැමෝ හරි බොහම හොඳ லேசி சரல வேடா ஹ எடுக்கற தீலாம். சல்ல வடி லேசி வடி ஹரிக்கந்த புலுவண்ண. அமாறு வடி ஹரிடுக்கந்த புலுவ கல் பனது அப்ப ஈலங்க அசேட்டம் லிய ஈலங்கட்டு கிலோமீ மீ வியன் ஈலங்க மாற்றுக்காவ கிோமீ மீர் வியன் கிலோமீ மீ வியன் மாக்காவலவா மாக்காவை யட்டிங் இறக் எந்த மாற்று காவைட்டிங. ඉරඇ හරිද අපි බලමු ඒ කොහමද කරගන්න කියලා මට පද හත්සිය පණහා දැන්දිරදින මීටර් වලින් විතරයි මේක විශාන සංකයාාවද ගනන් තියෙනව නම් දහස් ගනන් වලින් තියෙනවා නම් එතකට අපට විංකරන්න පුළුවන් කිලෝමීට වලට මීටර් දහක් කියල කියන්නේ ලෝමීට එකක් මීටර් දහසක් කියල කියන්නේලෝමීට එක ඒ නිසා දස් ගනන්වලින් එනවනම් මීටර සංක්‍යාවක් මීටර් ප්‍රමාණයක් දහස් ගනන්වලින් එනවනක් ඒ අපිට පුළුවන් ලෝමීටර් වලට වෙං කරන්න කොටස ලෝමටරලට වෙන් කරන්න පුළුවන් එකතම අපි දැන්නේ කරන්න පන්ත්ය පනහා අපි වෙෙන් කරනවාලෝමීට පහයි මීටර් හත්සය පණහා විදිහයට පන්ද කියනකොට පන්දස පන් දහසක් කියලා කියන්නේ කිලෝමීතර පහක් අපි කලින් කරා පවෙනි පලවෙනි ක්‍රියාකාරකමය කලාා හරි අපි අර දුර වගුව ලියාගත්ති මීගම කොළම ඉදලා පුත්්තලමට යන ඒකෙන් පස්සේ අපි කලා කරපපේ වතමා මේ ආයාය අපිට අවශ්‍ය වෙන්නේ අර චූටි දේවල් අපි කියලදන්නේ ඒවා ඊළඟට අපිට අවශ්‍ය වෙන නිසා මේ චුටි දේවල්ටික රියට කරගත්වොත් අපිට පුළුවන් මහාලොකු ගැටලු ඔය විසඳගන්ඩ බැරුව දංගලන අමාරු ගැටලු ශිෂ්‍යතතු පේපරවල එහමතියනෙවා පහසුවෙන් සඳ ගන්න. අපිේ කියලද න ස්සර හට කොහොමදීව පහසුවෙන් එසඳගන්න කියලා මේ පුංචික ඔයා හරිියයට අල්ලගත්තුත් ොක්වෙලාට බැරිවෙන්න පුංචික හරියටටල්ලගන්න බැරිවෙන නිසා මනැත අල්ලග නැතිනිසා ලොකු අමාරු සංකීන දේවල් විසඳගන්න තේරෙන් නෑ අවබෝධ වෙන්න නෑ ඇයි මේේතේරෙන් ඇති ඇයිම අවබෝධවෙෙන්න්න ඇැතති. පුංචිදේ දන්නැති හින්ද. दे अप सा पं नहीं ला पटगा 15 15 के तो क 15 किलोमीटर पहाई मीटर ं करला वित लियांगे गु पहद करनावश्यति दे गे हादने मीटरत मीटरसी ंग अधन යාලට य හ पहा मश හ पहा तुने मीटरफयफफ पनाहाह मीटर अवसान इक मीटरइल पहा मीटरइ එමර िया ගන්න मीटरइपा विनाड उत्तट रा ना मसे ज के वरा इसශने प පහමග्य न මට න पහම පහම हाරිट්ිය හොई गඩा හරි ලती න बහොම හොයිහ පහම ග හොම හො ग හො रीी मेट हाद मे दरा हीरावरारामाीरा स निवराई विदुत्तिवरा राशनी इवराई राश वराई हरी ட்ட விஷவ இவ இவ. சிதி பலேற பாய்தாது. පබසරමිතු දම ඉවරයි ඔක්කිදු ඉවරයි හරිතාව කට්ට ඉවරයි පහන් කට් ඉවරයි බාවන් අඩ ගොඩක් කට් ඉවරයිි හැමනම් බාලමු ේටික උත්රටික මොනවවාද කිය අපි බලම් උත්රටක මොනවාද කිය මත ැසජ ො උත්තුව ති ර කකිීවවෙල හොදයි හරි අපි හෙමනං ටික උත්තර ටිකත් බලමු හරි වැරදි දාමු. දැං ලේසි අපි දන්නවා. තුන්ද කියනකොටलोමටර තුයි මීටර හයිසියි නවද දෙේ හැත්ත පහ නවදහ කියනකොට කිෝමිට නවයයි ඉතුර ටික මීටර් දෙසය හැත්ත පහ දෙ පය දෙදलोම දෙයි දෙදහ කියනකොට එනං මිට්‍ර පන්සිය පනහා මේ විදියට වෙංකරලියනවා හයදහ කියනකොට හද කියනකොටලෝමි හයයි මීටර සියයක් පවිිතරයි. ikhinangiku si e hari itu atau boxhem paham harinan itu ko bala hari lamayargodah Indonesia Indonesia රි සදවමට කටේවල තින පහ රශ හරිඔක්කම නද හරි කියලා එමනට හරි කියලවන්න එවනට පහෙන් පහ මනතම් පා කැම දීදක වන්න එකකොට තේරුගන්න පුළුවන් නද ගොඩා කට්ටේවෙල තින හොඳයි 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 හොඳදයි එව පවතින යිස්ක්‍රීම් කක දුකහි දත්මටවෙලතින මන් අයිස්කීම් රන කියබ හිද ද ේද. හරි මන් චැඩ්බොක් එක අයිස්කරීමක් එවන් අඟහන නේද හරිකට්ටියට බිමන් දිහවා ම අයිස් කිව්වාහ ම නේද. हिसा मा दर कारना यांतऐ खया करता ए हरीती उकोट च हरी आ म ह पप अ्याटने प हने अ्या से याला खष्ण मनवातने මොුවවත් ලියන්දුන්නේ හරි උත්තරටික විතරක් දැම්හාම ප්‍රමාණවත්. හරිද උත්තරටික විතරක් දැම්හම ප්‍රමාණවත්. හරි නේද ඒටිකේ ඒ විදිහට අපි උත්තරටි දාන්න ප්‍රශ්ණටිකම මෙතරන දාන්න ඉට පස්සෙවෙන්න උත්තරටික විතරක් මෙත ධාන ප්‍රශ්න. ය ප්‍රශන ල මිට වල ිය හැ කිල තියන ඒ ියන්ද න්නේ මෙන මේ කොටු ඇතුලේ කහපාට න්න කයි මෙ ක සුද පාටාව කොටු ඇල දන ටික විරක් ලිග හ ති අර ප්‍රශ්න ලියන් න්න ැ දාහරනය ඒ ොුවත් ලියන්ද න පෙිපොත තින. ස්ක්‍රීික යන න ේටික විරක් ලිගුහම හොඳරම ප්‍රමාණත්ත කිෝමීට්‍ර වලින් ලියාන කෙන්ටික වන අපි දන්නවන ඒහින්ද මේක දරක් ලි හම ්‍රමාණ ිය ස්සරහ උත්තටි න්න නැත් වෙලායානවන ඒනිසා. විෂමට වෙවලතියන ලස්සන කැල් දෙකක් වල තියනවා ඊට පස්සේ කවධන මේ නමදන්නනීමට අයිස වෙවල තියනවා විවත්මකදමන්ද ලොකු ලිංක එක වෙලා තියනවාමට දැ මේ විලාය බලන්න අමාරයි ලවන්නට හරි හිඒ දහසම පෙරේරත් ඔන්න මට චරි ගෙක්ई කෑලි දෙක कोई වල තියන නේද හරි හ හොයි නැතු නියි හරි හ पට නතු නිරයින पටගන්නන මට ඒව තියන ඔක්කොමො කෑම जाති ගොඩක් कोई ටික කෑ ත් එකු මට ණ වැඩි වෙලා මරණයට පත් ෙන්න්ට වෙනවා ඇහමිනත්න හොයාගඳු බැරි ලඩක් ඇදනො මේ කටික කැවත්යම පිළිකාකාරක සහිතකෑ. අපි ඒව කන්න ෑන යදවිිමන්දිී හරයිට අපි බල උත්තර ටික පලවෙනි එක කිලෝමිටර දෙයිහරදසයිකිලක කියන්නේ කිලෝමිට්‍ර හතරයි 15 සකිලන කිलोමේට්‍ර පහයිහ සකින කිමට හතායි කි කියන කිලමිට්‍ර දොලහයි ඔන්න උත්තර ටික හරි නේද හැමෝගම හරි ඇති ඒව ලේසි හරි මලේසි ප්‍රශ්න ිකක් ඔන්නොයිටක හරිවරිති ොන්න දාගෙන ඉවර ඇති ඉවරන අප යාමු ඊලකට දෙවෙනි ප්‍රශ්නය පෙළපොතය තියෙන ඔන ඉවර කට්ටිය ඒ ත ප්‍රශ්න ියන් යන්න මකක් දේ ඉලක්කම දැම්ම ඊට පසේර ප්‍රශ්නාකටික දැම්ම තියෙන සංඛයාටික විතරක් කියියලා උත්තරටක ඉතරක් ලියනු හරිනේද දම මේක වැඩික ඉවර ඇති අපි අම හමන දෙවැනි ප්‍රශ්යට ඔන්නුමංස්ක්‍රීනක දාන්න දෙවනි ප්‍රශ්නය පෙළපොතේ හලස් තුන්ගනි පිටේ දෙවැනි ප්‍රශ්නය තියෙන්නේ ඒත් අපි මේ මට්‍රවරෙන්ලියන්න ඉව ල අන වශන හැ මේ දෙේ ඉලක්කම දාන්න මේටික දාන්න දාලා ඔන්න ප්‍රශ්න ික මන්දාන්නම් මේ විදිහට ඒටි ලියලා ඉස්තරෙෙන් උත්තර ටික ලියන්ද මනි මිනිතුුවකින් අපිට ලියල ඉවර කරන්න පුළුවන්වෙයි. අපේ පන්තියේ ඉතින් ඔයාලා වැඩ කරද ඕන තමා නේද මට වනවා අනේ වැඩ අත රිදනවලු ඉති වැඩ කරන පන්තියක් තමයි ළමයි වැඩ කරන්නට ඕනෑ ළමයින්ගේ ප්‍රධාන කාර්ය ඉගෙන ගැනීමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ තමන් වැඩ කරලා අදැකීමෙන් ඉගෙන ගන්නා එක ඒහින්දා ඉතිං ගනන් හදන්ඩ වෙනවා අපේ පන්තියේ ළමයි වැඩ කරන්නේ නේද සමහර පන්තිවල නද ධඩිය දාගෙන ගුරුවර ඇතමා වැඩ කරන්නේ. නේද එතකොට අපේ පන්තියේ ළමයි වැඩ කරන්නේ ඔයාලා වැඩකරොත් ඔයාල ඉගෙන ගන්නවා ගුරුවරයා වැඩකරොත් ගුරුවරය ඉග ගන්නේ මේද ගුරුවරය ඔය ගණන්ටික හදන් ඕන නෑ ළම අතමාඔය ගනන් හදන් දෝනෑ හදල පුරුදුවෙන් දඕන ළමයා ළමයටයි පුළුවන්ෙන්ඩ ඕනෑ ගුරුවරයට පුළුවන්නේ ආය තවත් හදන්ඩෝනෑන ඒහින්ද ගුරුවරයා දාඩිය දාගෙන උඩ පැගෙන මහන්ස වෙලා මේක දෙකක් කරන්න දෙයන්න නෑ. ළම අතමා මේක වැඩ කරන පුද්ගලයා වෙන්නේ ඒනිසා ඉගෙනගන්න ළමයා හරිනේ ඉතිං ඒනිසා වැඩ කරන්න වෙනවා. නිකම ස්ක්‍රීණික දිහා බලාගෙන ඉන්ඩවෙන්නේ නෑ. නෑද සහරට්‍ය ස්ක්‍රීික දිහා බලාගෙන පස්සෙටිකක්ේ නිදාගන්නවා කැමරෝ කරලා ඒවා ඉතිං අපේ පන්තියනම් අමාරුයි වැඩකරන්ඩනම් වෙනවා හොඳයි දැන් අපි උත්තරටික බලමු එහෙමනම්. කිලමීට යයි කියලා කියන්නේ කිලෝමේට්‍ර එකට මීට දාහයි අප එකක පරිවර්තනය දේ ලයා ගත්ත මතක ඇති හෙනම් දාහේවහයක් හය දාහයි කලෝමිට අටක් කියල කියන්නේ දාහේව අටක් අට දහසයි කිලෝමේටර පහළවක් කියල කියන්නේ දාහයිව පහළවක් දාහේව පහළවක් කිය කියන පහලොස් දහසක් මීටර පහලොස් දහසයි ඒළඟට තිහක් කියල කියන්නන්නේ කිලෝමිටර තිහක් කියල කියන්නේ තිස් දහසක් දාහවතියක් තිස් දහසක් නේදහලස් දෙකක් කියල කියන්නේ මීටර්හලස් දෙදහා හලස් දෙදක්ේ මංඉස්සල්ල ීව මතකද किलोමී වල மින් ෝනිවා ීට වලින් මින්ට බැෑ කියලාඒ අපහසයි කියලා දැම් පේවා නේද किलोම හස් දෙක කියන එකද ලේසි මීට හතලස් දහස කියන එකද ඔය විදියට අපිට किलोමට सीීත්ම ඕක मीීට කොත්तेම නද किම मीී ලක්ෂයක් කියලා කියන්නද නේද එහෙම ගන හදඩ පුළුවන්ද සිය තව ලෝමී එකසිය අතලස් දෙකක් එකතු කරන්න කියනක නේද මීදර්වලින්කිීවොත්මු නේද එතකොට අමාරුයි අපහස නේද එකකොට නිසා සුදුසුම ඒ එකකගේ භාවිතා කරන්න කියනෙක ලක පැහැදිලි ඇති හරි ඉතිං මේටිකන්න හරි ගොඩක් කට්ටේගේ අතත්සල යනවා ඒ වගේම මට එවල තියෙනවා පහෙන් පහමහරි කියලා මෙැසේ චවලත් තියනෝ චැට්ට එකට දාල තියනවා හොඳයි අප එහෙමනම් ගන් දෙක හැබයි දැ හදන්න ඒළඟ ගණන් දෙක ගෙදර වඩක් විදිහතු මන් දෙවා ඉව ලේසි හදන්න පුළුවන්න්නේ ඔය විදිහටම කිලෝමිට්‍ර හමිටව වලල්ලියයන තියෙන තුන්ගෙනක අපි කරා හතර වෙනක තියෙන මීට්‍රවලල්ල යාන කියලා ඒ නන්තුන සහ හතර කිය දෙක මේ පෙළපු තේ අභ්‍යාස දෙක ගෙදරදි හදන්ඩ ගෙදරදි හදන්න එහෙම න ඒටික එහෙම කරමු කරලා ඊළඟට අපිට තියෙනවා ඊළඟ ක්‍රියා කාරකම උන්න දැන්තමා අපි යන්නේ අපේ පාඩම තිිකක් අමාරු කොටසකට තිිකක් අමාරු කොටසකට ඉති අපේ අද දවස මෙන්න මේ පාඩම කොටසත් අපි කරලම අපේ පාඩම අවසන් කරමු නේද මං අට අවසන් කරන කියලකි වවට අට අවසන් කරන්න බැරි වෙනවා පුතේ මේ පාඩම අපි පොඩිඉවවෙන තැනකට ඇවිල්ලා පාඩම නවත්තව. එනිසා තරහවෙඩෙපා අටයි වෙලාව නමුත් තව ටිකක් වෙලා රැඳිලා ඉන්න අපි මේ පාඩ මේ තව කොටසක් කරලා පාඩම නවත්තමු. කිලෝමට්‍ර සමට ඇතුත් එකතු කිරීමේ ගැටලු විසඳීම ලියා ගන්නන මාතෘකාව ක්‍රියාකාරකම හතර කිලෝමටරසාම ඇතුළත් එකතු කිරීමේ ගැටලු විසඳීම ගැටලු විසඳීම හොඳයි පහම පහම නේද. ඔකිින්දුත්මට ඒවලතියනවා අම්ම එක පළතුර ජාති ගොඩ පලතුරන කමක් නෑ තින්නේේද. පලතුරු කණ්ඩ මං ආසයි ඒහින්ද පලතුරනං ඒවපයක හොඳයි ඔකකිදුට ස්තුූතියි සේරම හරිකාව්‍ය විදුර නැර්තව කට්ට වෙවල තියනවා. හොඳයි ලවන්න්‍ය මෙන්න ට කක්් කේක්ටිකක් වල තියනවා. අපයිඉමං කැමතිනෑ ඒව ක්ඩ ලවන්න්‍යයා සීණ පැනිරස ජාති කන්ඩ මං කැමතිනෑ. ඒ නිසා ඉති ඒටික මං ආහෝු ලවන්න්‍යයාටම පරිත්‍යග කරනවා. හරි. යෙන් පිළපිටියත් එවල තියෙනවා මස්කෑලකු තෙවලතු මන්දන්න නෑන නැතු නෙවලතියෙන මිදු පොකරා කොන්න මේ මොකක්ද නරයාසාහ විදවෙලමට මතක්කුණේ අපි කතා කළේ මාත කාවලියනක මාර්තු කාවන්න ලියල ඉවරයි අපිහම නම් පාඩ මේ ගැටලුව පවෙසදන්ඩයි දයි න්නේ ඔන්න අපි දැ ලසි තැනෙද චුට්ට චුට්ටක් අමාරු තැනට යන් හදන්න අමරු නෑ චුට්ටමාර්තැනට මං ගැටලුවත් දැම්මා ලියාගන්න ගැටලු මා ගෙදර සිට පාසලට පැමිණෙන විට කිලෝමීටර එකයි මීටර සියයක් පයින් එනවා. ඊට පස්සේ තවත් කිලෝමීටර තුනයි මීටර් හත්සිය පණහාක් බසයෙන් එනවා මගේ ගෙදරසිට පාසලට දුරකොපිමනද උන්න මං ඔයාලගින් අහන ප්‍රශ්නය. මගේ ගෙදරසිට පාසලට දුරකොච්චරද කියලා. ස්කූලි එනකොට කිලෝමීට එකයි මීටර සීයක් පයින් එනවා පයින්ගෙන එක හොඳයි නේද මේදවසල් කොහොමත් පයිගන එකක වාස පෙටලෙම නෑනේ නේද වැඩිය දීසල්ම නෑනේ නද එතකොට එනිසා පයිගන කත්හොයි ශරීර සෞ් ක රත් ොන්දයින නද ඒ නිසා එකක් පයිගියාට කමක් නෑ ට පන්සේ තවත් ලෝමීට තුනයි මීට්‍ර හත්ස පනහක් බසය ෙනවා හරිද බසයගනවා එහෙම නං මගේ දරඳ ස්කූලට කොච්චර දුර තියෙනවාද ඔන්නොක තම හොයන්න තිය ගැටලු විසඳන්න තියෙන ගැටලු දුර තමා හොයන්න තියෙන් අපි ඒක මෙහෙම හදමු හරිද ඔන්න අපි වගන්තියක් ලියනවා කිමසාම මෙතෙන් අපි දාගන්නවා දාගෙන වගන්තියක් ලියනො පයින් එන දුර සමානයි කිලෝමිට එකයි මේතර සතැන ිලමිට දාන් ුන්න අප උඩින් දාලා නො එතකොටම ඔක්කොටම පොදුවේ හැමේකීම දාන්න බැරිහි ද තමා ලේසියට පහසුවට පිළිවෙලට උඩින්දදාන්න එතකොටයි මේ වගේ මෙතනින් ලෝමිට ීට්‍රර දාණ්ඩ වශවෙන් නැබිමන්දී දෙවනිවාකි අපිළියනවා බසයෙන් என දුර සමානයි ලෝමීටර තු මීට හත්සය පණහයි ඊළඟටපිළියනවා තුන්නඒක නිවසේ සිට පාසලට දුර නිවසේ සිට පාසලට දුර ඒක ත මෙතැනින් සමමාන් ලකන දාළිඉවර වෙලා ර එකතු කරලාදානවා කිලෝමිට්‍ර හතරයි මිත්‍ර අටසය පන එකතු කරපුහම එනවා අප මේක ලිය ගමු ඉට පස්ස අපි තවටික කතා කරමු. ලියාගන්නකොට පිළි වෙලා ලස්සන ක්‍රමවත් බව ඉතාම වැදගත් ඒනිසා මේ ඉලක්කම්වල මේ පැත්ත එක ස්ථානය කෙලිින් පහලට එන්න ලියන්න සමාන ලකුණුට කෙලිින් පහලට එන්න ලියන්න උත්සාහ කරන්න කිලෝමිට මීට ලස්සනට ලියන්න මේ pat pat සහ කන්න akulas පහැන්නක් අ ිය අලති අන්න ඒ දිට කරග පිවෙල හන්න. අප බහ මේ එක ක කියලා එක කර යි.ndunduයිnduයි paයි. පයි හයි ikaයි අයි tunයි ikaයියි සි ද. හෙම න ගැටලු කියලා කිවට අපි ගැටලුව ගැටලුවක් කරගන්නන්නේ නැතුව හරියට අවබෝධ කරගත්ව. දකින කෝනේ තමමා ඉතාම වැදගත් ගැටලුව දකින හෝනය එතකොට අපි මේක සරල ගැටලුවක්න ඒ සරල විදිහතම තව සංකීර්ණ ගැටලොකුත් අපි දකින්න පුළුවන් නං ඒ දකින කෝනයම ඒ දකින විදිහම බලන විදිහම අපිට උත්තරේ හොයාගන්න පහසු කරන පහස කරන එනිසා දකින ෝනේ බලනකෝනේ තමා ඉතාම වැදගත් වෙන් ඕනම දෙයක් එහෙම තමා ජීවිතේයටත් ක හරි අපි ඕනම දෙයක් දිහා වැරදි සිටිවිල්ලකින් බැලවුත් අපිට පේන්නම එක අඩු පාඩු මොනා හරි වැඩක නේද අප හොද සිට විල්ලන්නේ හත් සිට විල්ල ැලවුත් නාත්මක බැලවොත් අපට හැමේ එකක් ම පේන්නේ ලස්සනත නිවරද එනිසා අපි හැම වෙලාම පුළුවන් හැම වෙලාම ධනාත්මකෝ බලන්න උත්සාහ වන්නන මේටික ලියයාගෙන ඉවර ඇති මට ැන් බොක්ක ගොඩක්ම දස්තියන ප්‍රශ්න ලියන පති ිතු මගේ හනු ප්‍රශ්ණ දක ම ලමක ප්‍රශ්ණ යන ලි වෙල ේද ප්‍රශ්ණ ලියන්න කාවය ප්‍රශ්නණ ලියන්න ලියන්න රසාදද ලියන්න ප්‍රශ් හ න ියන ෙල ලියන්න්න න ලිය න කෙ මංකිී්වා ැතුන් ියල රයි හොදයි මේ ප්‍රශ්න මාතුෘ කාවයි ප්‍රශ්නේ හද විිය සුදු පට කොටටු ඇතුළ යන්නේ ඒටිකයි ඔක්කොම ලියා න්න ඒටිකයි ඔක්කොම ලියාගන්න හරිද මේ පොඩිපොඩි සරද සරල දේවල්නෑ ඊට පස්සේ අපි තව සංකීර්ණේ ට යන ළම් ඉස්සරහ දවසකදි මේ පාඩම පස්සේ සංකීරණ ගැටලුවල් ඊළග තව දිගහදුර පාඩම් කොට සක්ියනවා ඒ වෙලාවේදි දැනට මේ පුංචි පුංචි දේවල්ටි කරලා හිතේ දිගහාදුර ගැන හොඳ සංකල් පැටිකක් ඇති කරගම්. හොඳ දේවල්ිකක් ඇතිකරගත්තාම කැටලුවක්නෑ ඉடு පස අමාරුව කන්න පුළුවන්. என லියலை வரைයිනேදමට නසජගகா දාන්න இவரைයි කියேலி வரලා නතුන් තමයි මට දන්නේ අනිත ඉவரைයි කිය දාන්න. එතකොට අපට පුළුවන් ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටසට යන්න. ඉවර අය මැසේජ හත්දාන්න ඔයාල වැඩ කරන වේගයට තමා අපි ඉස්සර හට යන්නේ ඔයාල වැඩ අතර්මගදාලා මේද කරන්න කලින් ඉස්සර හට යන්නේ නෑ. ඒ නිසා ඔයාල කරලා ඉවරවෙනතුරු පෙලාව දෙනවා. ප්‍රශ්නයක් නෑ කරලා ඉවරවෙනතුරු දෙනවා. අවශ්‍යවෙන්නේ ලස්සනට පොතේ ඒටිකල ියයාගෙන පාඩම නිවැරදිව ඉගෙනගෙන ඔයාල ඉස්සර හට යන්යි අවශ්‍යවෙන්නේ. නේද. ඒකතම ඔයාලගේ වේගයට. යනුවතමා පිස්සර හට යන්නේ හරි ඉතිං ඒ නිසා ලස්සනට ලියන්න මල්ෂ ලහිරු හිනාාව වීලියනවා ලස්සනට නේද හරි එතකොට දැන සමහර කරතියට මෙහෙමනේ ලගීින්යනකොට මේ මොකක්දද කියන්නේ අක් හැ ලගින්යනකොට පොඩ්ඩක් නිකක් මේ කණින් ඇදගෙන යනවා නේද ඊට පස්සේ අය එහමයනකොට ටොක්ක් කැගෙන යනවා නේද හැයිමනුවත් කියන්න බෑන පන්තිය ඉන්න නේද මිනුක ඒ හින්ද අනේ එහෙම කර දෙපා ගෙදර ඉන්න පන්තිිය ඉන්න වෙලාවෙ නේද සමහර සහර කටය ඒ වගේ පොඩිොඩි වැඩත් කරනවා ඉතින් දැ බඩගිනින්න සහර වෙලාවට රශ්ීනී බඩගිනිි නංහෙම අම්මට කියලා තාතට කියලා බත්කටක් එහෙම කවාගන්න ක්‍රශ්නයක් නැහැ සමහර වෙලාට දැංග වෙයාලට නිදිමතහෙම එනවාවද දන්න. නේද සිතුන් එහම ඉන්න විදිමත දන්න සිතුන් වැරදික ඉවර කරලා බඩගෙන නං හැම ්‍රතිික කහම කන්න නනි දුහම අපේ යාළුව නේද ඔන්න පොඩ ල්ල තුර ටිකක් නද හරි එතකොට හෙමත් කරගන්න හරි කිය වර නද දැ හමෝමලියල වර බවතවා මට පේන්නේ මං හැමෝගම කැමර වදිහා බලාගින්නේ අප යමුහෙමන ළඟට මං ුන්න ඔයාලට දෙනවා දැන් පලන කළයා ගන්නනේ දුන්නේ කියලා දුන්න එකනේ මේක තනය මහදන් වගන් දින මට නිකම් මේ ගැටලුව මේ එකතු කරන එක පුරුදු කරන්නවන නිසා ක හදන්නකු බලන්න ලියාගන්නක ලියාගන්නක අපි හදම ලියාගන්න මේක පඩ්ඩක් ගෙනයාමකු තියනෙනවන් මං කියලා දෙන්න කමක් නෑ ලියගන්නකු හරි නද හරි දැම් බලමු අපේ හද තියෙන හැටි කොහොමද කියලා හදලා තියෙන ැටිකු හොමද කියලා බදයි බින්දුව එකතු කර හම බිंदුවයි ඒ හරි ප්‍රශ්නයක් නෑන හයි බින්ඳුවයි පහයි එකත් හරි ප්‍රශ්නයක් නෑන මෙතන අටයි තුනයි එකතු කරපම ඉ එකොල හයිනේ අපි උද්ද එකතු කිරීම ගැන කතා කරන්නේද එතකොට අර එකතු කිරීම ස මේ ගෙනයාම ගැන ගුණ කිරම් පාඩමේ දී අටයි තුනයි එකොහහි එක මෙතැන දැම්ම හරිද ඉතුරු වෙනවන මේ එකක් මේ එකලහි මේ එක අපි මේ පැත්තට ගේඩ පා පහයි හතරයි එකතු කරා නමයයි මේකත් එකතු කරන්න ඕනේ ඒ උත්තේද හයි තරයි එකතු කරලා ඒ උත්තරයට මේක එකතු කරන්න වන එතකොට තමා මේතන දහය හදා ගණ්ඩ පුළුවන්වෙන්න. හරිනේද මේදක විතර එකතු කරලා මෙතර දාන්න හෙම නෑ හරිද එකක්වල හයි කියලා මෙතන ඉළඟ එක එහෙම දාන්න තකොට ඉදහස් කනන් ෙනවානේ දහසක් නං අපි අනි පැතර ගණඩි පයි මීටර් දහසක් නම් කිිලෝමීට පැතර ගණ්ඩප ඒකනේ ළමයිනේ අපි ලිව්වේ අර ඉස්සර වෙලාම මීටර් ගනන්දීලා කිලෝමීට කල ඉල්ලිවෙේ දැම් මෙතන එකක්ල හම දැම්මත් දහස් එකසය පණහා වෙනවා එක් දහස් එකසිය පණහා කියලා කියන්නේ එක් දහ කිලෝමීටර් එකක් එහෙනම් තියෙනවා එහෙනම් මීටර් පැත්තේ කිලෝමීටර ගණම් තියන් නෑ ඒක කිලමීට පැත්තටම දාන්්ඩන ඒනිසා තමා මේ එක එහ පැත්තට ගෙනියන් හරිද එක තේරුම් අරගෙන වැඩේ කරන්න ඕන බොඩක්කටි වැඩේ කරනවා මුකද හේතුව දන්න නද හේතුව දැනගෙන අපි අවබෝධ කරගෙන කරගන්න ඕන හරි එහෙමනම් අපි

ශිනි පොඩක් ඔයාගේ ෆෝන එකේ හරි අපිට සම්බන්දධලඉන්න දිවයිසක සෞන්ස් පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට ඇහෙයි එ පොඩ්ඩක් ඇහෙ කිය අඩුවක්ති නෙක සිග්නල්ලොෝගේ චුතිි ප්‍රශ්නයක් ඇති එනිසා එකක පොඩ්ඩක් හදාගන්න උොත්සාහ කරන්න එතකොට මංහිතනට මීට වඩා හොඳට ඇහෙ කියලා හරි හද ලයිවරයි කියලට මැස ජවල තිය හොදයි. bin pahai bin pahai itu dapathamlah dasya dasing-ka hari ini tapi එක कर හරි ඒටිකත් ලියාගැන ඉවරයි මංහිතන්නේ එහෙම නම් අපි ඊළඟට මං ඔයාලට පොඩි ගෙදර වැඩක් දෙනවා මෙන්න පෙළපොතේ පිටුවංකය හතලිස් හතර පස්වෙනි ගාන පමණක් පස්සවෙනි ගාන පමණක් මේටික ලියලා මේටික ලියලා පොතේ ලියලා හදන්ඩ ඒක මං ඔයාට තින ගෙදර වැඩක් ඒ ටික හදල ඉවර උනහාම මතකතියාගන්න පිටුවංකය හතලිස් හතර ප්‍රශ්නාංකය පහ ඒක මේ ගණන් ටික ඉවරරලා තියාගන්න ඊට පස්සේ ඊළඟ දවසකදි ආප හම්බවෙලා මේ පාඩම ඉතුරු කොටස ඉවර කරමු මේ පාඩ මේ ඉතුරු කොටස ඉවර කරමු. ඊළඟ දවස අපි ආයත් හම්බවෙමු ඊළඟ දවස කියලෙන හට දවස අපිට අමාුවයි හට දවස පොසොන් පොය දවසන නද පොසොන් පොය දවස නිසා හෙට දවසේ ටිකක් අප හසුතාවයක් තියෙනවා පොය දවසට අපි පන්ති කරන්න නැහැ. ඊළඟට අපි ඒ නිසා ස්කෝලේ පටන්ගත්තොත් පාලස්නිදා අපි ඒ සතියේ සිකුරාධ දවස හරි ඔ සිකුරාධ දවස හවස අපි කරමු සිකුරාධ දවස හවස මේ පාඩමේ ඉතුරටි කරමු ඉට කලින් කරන්න අවස්ථාවත් තිබුණොත් මංගෘූපකට මසේජ එකගත් දාන්නම් එතකොට ඒකින් සම්බන්ධ වෙඩ පුළුවන් වෙනවා හරිදි ඉස්කෝලේ පටන් ගත්තේ නැතිවුණනොත් නේද එමට සිකුරා දවස ස්කෝලනිවාඩු දුන්නොත් අපි උදේ පන්දරම කරමු එහම නැත්තං හවස අපි කරමු කෝමුණත් මේ සතිය දවසකදි ඒ පාඩම ඉතුරු ටි අපිවර කරනවා ඒ නිසා ඒ දවසට අපිත් එක සම්බන්ධ වෙන්න මර දුන්න ගෙදර වැඩික ඔක්කෝම තියෙනවන ඒ ගෙදර වැඩ ටිකත් සම්පූර්ණ කරගෙන මං ඊටල නොත් දුන්නටික් ගෙදර වැඩ මෙන්න මේවා ස්කෝර්ම ගෙදර වැ ටි කරගන්න කියලා ඒ ටිකත් සම්පූර්ණ කරගෙන ඒළඟ දවසට හිනා සම්බන්ධ වෙන්න අද දවස අපි පන්තියේ වැඩ ටික අවසන් කරනවා සම්බදධ වෙච්චල හැෝටම ගොඩක්ම ස්තූතියි සුභ දවසක් තාාර්ථනා කරනවා හැමෝටම සුභරාත්‍රයක් එහෙන අයුබෝවන් ස